හොඳයි ආයබන්දරුවනේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒටි තුන වෙබාගේට අදාළව ප්‍රාක්ධන ආයෝචන ඇැගීම කියන කොටස. ප්‍රාක්තනනාආයෝච ැගීම කියන කොටසතම අපි සාකච්ෂාරන්න බලාපොරොත්තුවවෙන්නේ ඉතින් මංහිත නො හැමෝටම දැන් ස්ක්‍රීන් එක ෂවෙේතවටිකින් රයි. එතකොට අපි මේ දක්වා අපි සාකච්ඡා කලා ප්‍රශ්න කිහිපයක් ටොපික්ස් කීපය කරදාල අපි සාකච්ඡක් කලා දැන් අපි බලාපොරොත්තුවයෙනවා අද දවසේදී සාකච්ඡා කරන්න ලගේ වැදගත් ප්‍රශ්නයක් විභාගෙද ලැබෙන ප්‍රාක්ධ නායජ නැගේ සාමාන්‍ය මේක විභාගෙද්දී අවම වශයෙන් ලකුණු දහයක් ලැබෙන කොටස අඩුම ගානේ ලකුණු දහයක් ප්‍රශ්නයක් විභාගෙට ලැබෙනවා කොට ආශ්‍රික බාගැද සාමාන්‍යෙන් ලකුණු දහ එක කොටසක් විදිරිතමයි මේගෙන්නේ එතවාලා ස්ක්‍රීන්ක පින්කරගත්ව තුවර පැහැදිව බලාගන්න පුළුවන් වෙ ස්ක්‍රීන්ගේ මල් ලියනේටික හොදයි එහෙමනම් අපි මේ වැඩේ පටන් ගන්න කලින් ළමයින්ගේ ම් හොින් හෙනන මතදරවා ඉතාම් හොඳින් නැහ නව පාඩම යාගේ හෙන්නත්තං එක සිගනල්විීක්න සැක්වෙ ඇති පුොතා එකක පොඩක් බලන්න ප්‍රාත්්න නාජ නැගීම කියන කොඩස අදාළව හොගේ වාාග්‍රශ්ි පත්තරගේී පයක්ත්තමයි අපි දසාකච්චා කර බලාපෘති ම මේ පාඩම ගැන පොඩි ඕවවීව එකක් ආරම් බේදම දුන්නුත්යි පාඩම ආරම්භෙ දිම පුංචි ඕව එකක්නවාට ප්‍රාක්ධනායෝජ නැගීම. ප්‍රාක්ධන ආයෝචන ඇගීම ශෂම ප්‍රාක්ථනායජ නැගීම ගද ප්‍රාක්ධනනාජන ැගමි කකිලක. නතවා ආයෝජන තීරණ දිගුකාලී නආයෝජන තීරණ ඔය විධ නම්බලින් මේ කහලා ඇති. ආයෝජ දිගුකාලන රන ප්‍රක්ධනනාය තීීම විද නම්ල හල. අපි ජීවිතය ගන්න තීරණ වර්ග දෙක්කට වෙද නොපුතා එකක් කෙටිකාලීන තීරණ අනිත් එක දිගු කාලීින් තීරණ එතු අපි කෙටිකාලීන් තීරණ කීපයක් සාකච්ෂා කලා ඇතර. එතොට කෙටිකාලීන තීරණ ගන්න වගේ නෙමේ පුතා දිගුකාලීින් තීරණ ගන්න කොට ඊටත් වඩා ගැඹුරින් ඒක විශ්ලේෂය කරනු ඇයි කෙටිකාලින් තීරණවල්ලම් පිරිවෑසහ ප්‍රතිලාපපුතා මුූල්‍ය වර්ෂකට සීමාවෙන්ෙන බොහෝවි කෙටිකාලීන තීරණවල පිරිවෑහා ප්‍රතිලාබ මුූල්්‍යවර්ෂයයට සීමාවෙන කෙටිකාලීන තීරණවල පිරිවහ ප්‍රතිලාබ මුූල්්‍ය වර්ශයට සීමාවෙන හැබැයි දිගුකාලීන තීරණවල පිරිවෙහ ප්‍රතිලාබ දිගුකාලීන තීරනවල පිරිවවැහ ප්‍රතිලාබ පුතා මූල්්‍ය වර්ෂ ගණනාවක් පුරාවට විහිදිලයන් එනිසාබිට දිගුකාලීින් තීරණ අර කෙටිකාලින් තීරණෝ ගන්න ෝගේ සරලෝගන්න බෑ. ඇයි දිගුකාලන තීරණවල පිරිබෑ ප්‍රතිලාබ වර්ෂගන නනාපුරාඩට විහිදිලන්. එවි රක්නවේ ඒ තීරණවල පරිබැහ ප්‍රතිලාබ මත තමයි ව්‍යාපාය පැවැත්වම සවර්ධනි දෙකම තීරණ වෙන්. හතුට ආයතනයක් නිවැරදිව ප්‍රාක්තනායෝජන තීරණ ගත්තොත්පුතා නිවැරදි ප්‍රාක්්ධනනායෝජන තීරණ ගත්තොත් ඒක හේතුවෙනවා නිවැදි ප්‍රාක්්ධනනායෝජන තීරණ ගත්තවොපුතා ඒ හේතුවෙන ව්‍යපාරය හොඳට පැවැත්මක් ඇතිවෙන්නඩ හොඳට වර්ධනය වෙන් හැබැයි වැරදි ප්‍රාක්්ධනායුන් තීන ගත්තමොද වෙන් වැරදි ප්‍රාක්්ධනයජන් තීරණ ගත්ත පුතේ ඒ ව්‍යාය අවසානයක් ඒක වෙන්න කුළො ඒ සමේ ප්‍රාක්්ධනනායුජන් තීරණ කියනවා ව්‍යාපාරයක හදවත බඳුවී කියලක් ගොත් නිවැරදිීඒනකපසටරොත් ව්‍යාපාරය කතනින් නිරණ එන් සම මේ ප්‍රාක්්ධනායුජන් තීරණ ගත්දී අපි පැතිකට ගණනාවක් බලන්නුවන්න මොනවද බලන්න ඕනු පැතිකට බලන්නවන පුතා ද්‍රවශීලතාව ප්‍රාත්්ධ නාර්ජ්‍යන්තීන්නවල ස්වභාවේතමය පුතා මුලින්ම සල්ලි ගොඩක් එළියට යනවා අපිටම තත්ටු හතර ගොඩනැගල්ල හතර පුලර දෙන්න ප්‍රජෙක්ටය එකක් පටන්ගන්නවාග ගොඩනැගිල්ල හදන්ඩ පටන්ගන්නකොට මිියල පනහක් යනු තට්ටු හතර නිම කරන්න පුුතේ මිලියන පණහක් යන තට්ටු හතර නිම කරන්න මිලියන පණහක් යන ක ඒ යන්න ආරම්භේද ්‍යාපෘති ආරම්භේ සල්ලියන්න ටික ික මේක කුලියර දුන් හාම අවරුදු ගණක්පුරාවරතම එන්නේ එතවට මේ ව්‍යාපෘති ඇගීමේති නැතම් ප්‍රාක්්ධනායජනතයුණොල ස්භවයක්තමයි තේමක්ද ප්‍රාක්්ධනාජන්තය ස්භයක්තමයි ව්‍යාපෘති ආරම්භේදී සල්ලි විශාල ප්‍රමාණ කළිට නො සැලකයුතු මුදල් ප්‍රභහැ කලිට ඇතිල එනිසා එ එන්න ටික කාලෙ ටිකෙන් ටිකෙන්නේ දැන් අපිේතතුම අපි තට්ටු හතර ගොඩන ගල්ක් හදල කුලියර දුන්නකි. මාසකට මිලියනයකට දුන්න කිලි න්නු අවරුද්ධට මෙන්න කියද පති මිලින දොළහයි. එතකට මිලියන පණහක් විදන් කරම මේ මෝත. එතවට මුලින්ගගේ් සල්ලිකෙන්ට තවුරදු හරකට ික් වැඩින් ගතත් වෙනවා මුිලින්ගප සැලිකෙන්ට තවරදු හරක් විතරෙන. ඇතකට අපට දේරෙනවා එක් වරණ සල්ිගොඩක් ගහිල එලි හිරවෙනවා එන්න ටික ටික. එ ස අපි බලන්නන ව්‍යපෘතියක් කරද ද්‍රවශිදාව. ආයතනයක වශිලතාවයට එදිනෙදා මුදල් තත්වයට මේක ොහොඳ බල පාන එදිනෙදා ආයත්තනයට ගෙවන්න තියනේවා වගේී නිරවල් රීම හැකිියාවට මේ ව්‍යාපෘතිය පටන්ගත්ව මොගේ බලපෑමක් ඇතිවේද ඒක ලන්නඕන ද්‍රවශීලතාවේ එකන ව්‍යාපෘතියේ මුදල්ටික එලියටපු මුදල්ටික් කොච්චර කාලයක් ඉනවද යන්න ඒ පැත්ත බලන්නඕන ඊට පසේ බලන්න ව්‍යාපෘතිය ලා බයිද කියලා හකද හැමෝ බලන දෙයක් තමයි ලාබ දාහිත්වේ කොටස් සිමියෝ ව්‍යාපාරයක් දිහා බලන්නේ ලාභත් එෙක් තැ කොටස් වෙළඳ පල පි ලිබඳ උනන්දුවක් තියෙන දරු දන්නවා මේ කොටස්සක වෙල පැළිට ලක බපමත්තින කොටස පයම කිය එක. එනිසා ව්‍යපෘතියක් කරදදිී බලන්න ඕන මේ ව්‍යාපෘති මගෙන් ආයතනය ලාබාදා හිතවය ඇැතිකන බලපෑමොක්ද කියන. ඊට වසිකෘතේ බලන්න ඕනේ මේ ව්‍යාපෘති අවධානම මොකක්ද ව්‍යාපෘති අවධානම ව්‍යාපෘති අවධානවා ඇයි? ව්‍යාපෘතියක ජීවකා ලෙබුතා වර්ෂ ගණනක්පුරාවට බිහිදුලයන් එනිසා එක ආවේනිකෝම අවධනමක්තියන වර්ෂ ගණනාවක්පුරාවට විහිදිලියන් මුද වර්ෂ ගණාවක්පුරාවට විහිදිලයන් හින්දා ව්‍යාපෘතියට ආවේනික වෙච්චම අවදානමක් ඇතිවෙනබුතිය එන අවධනෝ පිළිබඳ බලන්නඋ එ මකද අපිට අද ගැන දැන්වාට ඔයයා තව අුරුද්දකින් කොතන ඉදද කියලාවාට පොඩ්ඩක් කියන්න පුලුවන් ඇතනො රිස්කික කියන්න අපි රිල් එකයික් රිසල් ඇත වෙනසන අපි අවදාානකොට මුහු දෙන කියෙන්මගදපුතේ බලාපොරොත් වෙච්චද ඇතදේ අත වෙනසක් වෙනවා කිය ඒක තමා රිිස්කයන් අ එක තමයි මැනච් කරන්න ප එක මැනේ් කරනක ඒක දැ ව්‍යපෘතිවල සහර්‍යාපෘතිය පලාදාාජයක කල අවරුද්දහයයි පහලවයි විස්ක් ිතවෙන පුළුව ැ දාහරයක්ක්කි තන්න අපි ජලවිදුු බලාගාරයක් කායෝජනයක නොක පරජෙක්ක් එීම ප්‍රජෙක්ට ඔයා සෝ ප්‍රජෙක්්ක්ින්වස් කරනොක හිවස් අවරුදු විස්සා අපි දන්න අවුරුදු දහයකට පසේ මොවේදි කියලා අවුරුදු පහකරස මොනවගේ තත්්‍රක් ව එතර අපි ආවේනිකෝම අධදානකරට දින ව්‍යාපෘතිකල ඊලව දේතමයි පුතා කොටස් සමියන්ගේ ධනය කෙරහි තිකන ලපෑම කොට සමියන්ගේ ධනයට මොකක් ඇතිකන බලපෑ. ඉතින් මෙන්න මේ පැතිකට පිළිබඳව අප ව්‍යාපෘතික ආයෝජනය කරති බලන්න නොව. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද තියෙන ප්‍රශ්නය මේ පැතිකට හතරම බලන්න පුතේ එකටෙක්මික්කේක් නෑ එක ශිල්ප ක්‍රමයකින් මේ හැම පැතිකඩක් ගැනම බලන්න බෑ. එක ශිල්ප ක්‍රමයකින් මේ පැතික ඩොක්කොම් බලන්න බෑ. එක ශිල්ප ක්‍රමයකින් මේ පැතික ොක්කොම් බලන්න බැරිහින්ද. අපිට සිද්ධ වෙන ොමකක් කරන්න ද එක ශිල්ප ක්‍රමයකින් බෑ මේ ඔක්කොම් පැතිකට බලන්න යි? ශිල්පක්‍රමයක මේ හැම පැත්තම් වලන් බෑ ලාබ දායත ද්‍රවශීල තාව අදදානම කොටස්සමියන්ගේ ධනය ෙර ඇතික ලපෑම යන දීවශයෙන්ව සියලු පැතිකට බලන්න බෑ එක ශිල්පක්‍රමී. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ පැතිකට බලන්න විධ ශිල්පක්‍රම පාවිච්චි කරන්න අපි අන්නවා ඉගෙන ගන්න නොවාකිලද ප්‍රාක්ධන ආයෝජ නැගීමේ ක්‍රම. ප්‍රාක්ධන ආයෝචන ඇගීමේ ශිල්පක්‍රම ශිල්ප ක්‍රම මේ ඔබුතේ අපි ප්‍රධානකොටස් දෙකට බෙදෙනවා ප්‍රධානකොටස් දෙකට බෙදෙනවා ම එකකොටසක් කියන සාම්ප්‍රදායග ශිල්ප ක්‍රම කියලා සාම්ප්‍රදාායික ශිල්පක්‍රමු සාම්ප්‍රදායග ශිල්පක්‍රම මේවා දෙකක් තියෙනවා අපිට සාම්ප්‍රදායක ශිල්ප ක්‍රම කියන්න පුතේ මුදලේ කාලීන වටිනාකරමු එහම නැත්ත මුදල් පවාහ සැලකිලට ගන්නේ නැත්තා ඒඩෙන සාම්ප්‍රධයක්ක් ශිල්පක්‍රම කියල සාම්ප්‍රදායක් ශිල්ප්‍රමලද මුදලේ කාලීන වටනාකම සැෙක්කිලට ගන්නේ නැහැ මේවා දෙකක් තියෙනව එකක් තමයි පිළිගෙවුම් කාලය පිළිගෙවුම් කාලය අනිත්්‍යක තමයිතේ ගිනුම් කරන ප්‍රතිලාබ අනුපාතය ගිනුම් කරන ප්‍රතිලාභ අනුපාතය ට ඒවාගේ තවතියනව ශිල්ප ක්‍රමවාගේ අපීවටගෙන වට්ටම් කළ වටටම් කළ මුදල් ප්‍රවාහා ශිල්ප කරමු තිරි වලදදිි මේටික සාච්චා කල තියෙන බොහොම හිමින් සරේ පන්ද මේ ී කයි ක්‍රීෂණනයක් විදි රික්මට කතා කරගෙන යන්න නොබතේ මෙ බොහොම හෙමි වීඩිය හතක් ටක් දාලා ඇතේ වට්ටම් කළ මුදල් ප්‍රහාශිල්පටම ඒගන්න මුදලේ කාලීන වටිනාකම සැකිල්ලට ගන්න ශිල්ප ක්‍රම ඔොඩ කියනවා මුදලේ කාලීන වටිනනාක සැකිල්ලට ගන්න ශිල්ප ක්‍රම ලි මො ලද වට්ටම් කළ මුදල් ප්‍රහශිල්ප කරම කියලලා ඒවා පුේ මෙහෙමයි එකක් ශුද්ධ වර්තවානගේ අපිගෙන NPව කියලා N අභ්‍යන්තර පතිලා බණුපාතය අපි ගෙන අයි අ්‍යන්තර පතිලා බණුපාතය අR න I internal rate of free අ්‍යන්තර පතිලා බණු පාතය ඊට පස්සේ ඔන්න අපට ගලනය කරන පුළුවන් වටම් කළ පිළිගෙවුම් කාලේ ව වටම්ළ පිළිගෙවුම් කාලේ discount payback වටම් කළ පිළිගෙවුම් කාලය ඊළඟ එකපුතේ ලාබධාහිතා දර්ශකය ලාබධායිතා දර්ශකය දෙ මේ වගේ ශිල්පිය ක්‍රම අපි ආයෝච නැගීමවිති භාවිතා කරන්න වෙනවා. අපි අත්තර මේවට කියන සාම්ප්‍රදාායක ශිල්පක්‍රම නැත්ත මේ වට කියෙන මූලික පිරිපහදු ශිල්පකරම කියලා මූලික පිරිපහදු පිරිපාහාදු ශිල්පක්‍රම මූලික පිරිහදදු ශිල්පකම ි ඇත්‍රම ෆිටින් ටෙක්නික්ස් කියලා ිෙක් ෙක්ම එක බොහම සරල උදාහර ැකිව අපි හිතමු අපි දැන් ව්‍යාපෘති තෝරගද්දිී අපිට මේ හැම ව්‍යාපෘතියකටම මේ ඔක්කොමටක් ගනය කරන්න බෑ මූලි පරිවාාදු ශිල්පක්‍රම කියන පුතේ අවසාන තීරණයක් ගන්න නෙමයි අපිට ව්‍යාපෘති අතරින් කොටසක් ෆිල්ට කරලාගන්න එ තොට අපි අවසාන ඇැගීම කරන්න නම් මෙන්න මේ පාවිච්චි ගන්නවා බොහෝවිට අපි අවසාන තීරණය ගන්නේ NPව වලි මොකද අපි ඉගෙන ගන්නවා පව තමයි පුතා සුපිරිම ශිල්පක්‍රණ මේ ශිල්පක්‍රම අතරින් වඩාත් උසම ශිල්පක්‍රමය ඉදිරි සලකන්නමකක්්ද ශුද්ධ වාර්තමානාගේ එනිසා ව්‍යාපෘතියක් පිළිබඳ අවසාන තීරණ ගන්නේ පව වලි සැපි උදාහරණයක් හිදවත් මේක අපි මේ පර්සන ලයි් එකටත් අප ප්‍රධානපුුව අපි තුම් දැන් අපිටි න ප්‍රපෝසල් එකක් දාන පත්තරට දැන්නීමක් දාන මෙහෙම මෙ අවුරුදු විසි හතරයිත් තිස් දෙකත් අතර රූමත් තරුණයක් සොයයි කියලයි මකර දානවා උගත් තරුණෙක් ස රැකයා වැති ඔය කතන්ර පිගත් දානවා ඒක දානො හද රජී රැකයා ඇති ඒ ස්සර දැන්න රජ රැකයා කිය එකක් නැහැ රජී රැකයා වෙති අවුරදු විසි අතරයි තිස් දෙකගයි අතර තව ඔය රවී හතේ ගුජතුනේ හරි මොවොන හරිටි කුද්දාන. දැන් අපි ඔන්න ගෙදට පලිකේෂන් නව දෙයන පනහක් පවිතර දැන් අපි නමමාලෙක් තෝරගන්ඩයන්න පපිේෂන් පහක්කාඩව අපි හැමදාම වීකෙන්්ක වැන්නෙ එකක් කර ීල බලන්න වැෑනකුතේ පනස් දෙනම් අවුරුද්දක් යන එහෙමුණ වැෑන්නකට දෙෙන ගාක් කයිරී යනවා ඒකන් පපිකේෂන් න හවා මොකද කර නැති. අර ේසි ෆිල්ටරිින් ටෙක්නික්ික දාන ො අපේ ේසිි ෆිල්ටිටි එකක් . යස විසි හතරට අඩුවෙන් තියෙන ඔුන් එපිෙසනවෙල තිබ තුන් ඒ බලන්න වෙනම කුත්මය උන්ගේ අයියාරෙන් පි බලන්න උුන් අයින් කළදාන්න සමමාට හොඳ මේ ත ඉඩ පුුව විසිහතට අඩුවක් හොඳ මේකා වන්න පුළුව ප්‍රශ්නයක් තියෙන අපිට ෆිල්ටරින් කරඩ අපි පාවිච්චකර විසිහරටඩුවන අතරේ තිස් දෙකට හා අය ලා තියෙන හත ලිස් පහ පණක් දෙක ඒ අපි ගන්න ඒවත් අයින් කරනවා ඊට පස බල රජය රැකයා වැඇති කියන එකකතා තිබන ඒවා කවුද එහෙම තියෙන ටික කිය අනිටික ඉ කරන ඊට ප අපි දාන අපිම අපි කුරුණනය කල අපි රුණන කලිපුරුණය කල කරුණන කලටය මේක සම්බධ කරන්න හදන කරුණන කල අපිග න්න හොඳට අපි ඒටිකත් අයි කරන කිය නිකක් හිතුම්් නිකන් ජෙස්ප ජෝක ඔොහම අයිකරහම් පුතේ ඇප්ලිකේෂන් පහක් විතරේ ඉතුරු වෙන්න පහයි ඒ පහ මොකද කරන්න අන්න දැම් බලනො කෝල් කල්ලා බලනො කෝල් කල්ලා බලනවා බලපුහම ෙදර ගෙදර ඉන්නේ මෙයා විතරයි ත අලඟ ැතිවුණ පික්හදලා කිවවා ගමන් වැඩ අඇල අම්මඒ කොල්ලත් එබවා ඔය විදිර තුුණනා ඉතුරුවේෙන් අන්න තුන් දෙනාගේ ගෙවල්ලොට දාගඩ සති අන්ත තුනක් දාගන්න කැවුම් පෙට්ටි තාදාගන යන. අන්න අයියාරර් දැන් කරඩයෙන් දැන්තමයි එ පිවි කරන්න මූලික පිරිපහතු ශිල්ප කරම ඔලින් මොකද කරේ ෆිල්ට කරගත් ෆිල්ට කරගෙන අවසාන තීරණය ගන්න පුති මේ වකගේ අන්න දැන් ෙවල් ලොල යනවා ගවල්ලොල ගපුුවන් අම්ම අම්මලා නැන්දල මාමලටික ද ල්ලරන විස්ලේෂන්. ගෙදර ඉස්සරහා කාරකක් නමත්තල තින පුතාගද රක කියලන්න පුතාගෙද කාරක ලීස් කරලද තින් ලිස් කරලතික් බො ටක්ගල ි අඩු කරන ඒක අඩු කන යිබිල්ටිකක්තින මට එක තේරෙනවා මේේ ඉඩක්ොචලත්තියන ගලබන්න ගෙර ීදනෙක් නොදක ල පොච් ක්කො කරනවා මෙ පවයාරා එති ඔය විතම තමයි පුතේ ව්‍යාපෘතියක ව්‍යාපෘතියක ඉස්සල්ලමවා ෆිල්ට කරද්දී මෙන්න මේ ටෙක්නෙක්ක පාවිච්චිකකු පිළිගෙවුම් කාලයයි ගිනුම් කරනු පතිලා බනු පාතය හැබැයි ්‍යාපෘතියක් පිළිබඳ අවසාන තීරණයක් ගන්න බැහැවදාවත් පිළිගෙුම් කාලේ හෝ ගනුම් කන ප්‍රතිලා බණු පාතම පදන වෙලා ඒවා මූලික පිරිපහද ශිල්පරන විතරයි එතනම් ෆිල්ට වෙලා එන ටිකන එතෝට මේ පිළිගෙවුම් කාලය යි පේබැක් කියලා කියනවා ඒ ආර කිෙනනුයි දම් හම ෆිල්ට වෙලාන්න පොෙක්්ටිකට තමයි ි අරාර ගණනය කරන්න මෙතරෙනෙනුත් අපි දන්නවා N පී තමයි සුපිරිම ශිල්ප ක්‍රම ද සලකන්නී අවසාන තීරණය ගන්නේ මෙන්න මේ ශිල්ප ක්‍රම දිහ බල්ල ඒකට හේතු ගණනාව තියෙනවා අප හෙන ඉසල්ල ම ප්‍රශ්නපත්ව තෝරගත්තය විශේෂයෙන්ම මේ පිළිවෙල මුණගැහෙන්න්න මේ පිළිවල මොුණ ගහෙෙන්න්න මං ඉස්සල්ලම සාකච්ඡා කරන්න බලාපොරත්තු නපුතේ පිළිගෙවුම් කාලය පිළිගෙවුම් කාලය එන්න මේ ප්‍රශ්නය ගත්තොත් අපි විභාගට ඇවිල්ල තියෙන මේක ලකුණු පහයි මේ අවුදු ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙන ඇත්තරව ලකුණු පහලක් පහහි ප්‍රශ්නයකී ලකුණු දහය ප්‍රශ්චු ව දෙැන්න බොහහිවිටෙන් ලකුණු දහය ප්‍රශ්ය කලු සසිලබසගේ රයි සීම සයිත එක් සමාග වින් මිලියන පහක් වූ යන්ත්‍රෝපරන මත මේක මන අවරුද දෙදස් දහනමේ ජූලි ප්‍රශ්ංන්ක හතර දෙදස් දහනමේ ජූලි ප්‍රශ්ාංක හතර. සීමමා සහිත එක් සමාගමිස රුපියල් මිියන පහක් වු යන්ත්‍රෝප කරනමත්ත මූලිකකාආයෝචනය රපියල් මිලියන පහයොන ූලි යෝචනය සමඟ බදුනි දහස් ප්‍රා්ධන ව්‍යාපෘත සලකා බලමි සිටි. බදදුත් නැල්ලු ප්‍රයෝජනවත් ආයුකාලය වසර හයයිලු නි වසරවාසාමද සි සුන්බුර්ණගයක් නැල් සුන්බුර්නාකයෙකුත් නැත ඉදිරිවර්ෂය හතර සඳහා වසර හය සඳ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් පහත වදදි ශුද්ද මුදල් ප්‍රවහන්දීල තිෙන අවරුදකේට හයදක්වා අපෙන් අහන්නේ පිළිගියවම් කාලය ගණනය කර තැම්ම ව්‍යාපෘතියක මේක මාර වටන ෙක්නික් අපපුද මුදල් ප්‍රහශිල්ප්‍රම කියේ නද මංහිතන වායාලද දන්න ංගේ වැඩිපර කතා කර යන්න නොදන්න අය හිතන්ඩ දේකුත් නෑ වැඩියි ොක්කම තියරී කතා කරන්න බැහැ නොදන්න අය පේපර කල්ලගන්න ට්‍රයි කර සරලවක වුවත් මෙහෙම ඇකතේ මේ ව්‍යාපෘතිය ලැබෙන සියලු මුදල් ැබීම් ටික තිෙනවෙන් ව්‍යාපෘතිය ලැබෙන සියලු මුදල් ලබීම් තියෙනන මේ ව්‍යාපෘති සියලු මුදල් ලැබීම් තියෙනවා මේ ව්‍යාපෘතියපුතේ සියලු මුදල් ලැබීම් වලින් සියලු මුදල් ලැබීම් වලින් ව්‍යාපෘතිය සියලු මුදල් ගෙවීම් අඩු කරහම ශුද් මුදල් ප්‍රවාහය න ශුද්ධ මුදල් ප්‍රවාහේ ඒක තමයි මේ දීලති ඒක තමයි මේ දීතිී හවුරුදු ගානට වෙන්කල්ල දීලදී නයි මොකද අපේ සලි ලැබීම් සලි ලැබේ ේ ප්‍රධාන වශයෙන් මනවාගද පුතේ විකුණු ආදායම් මොද සල්ලි ගෙවින් යන් සල්ලි ඉලියටයන් විචල්ල පිරිබෑ ස්ථාවර පිරිවයන යනාදවශෙන් යන මුල් එලියටරයි එතකොට ශුද්ද මුදල් ප්‍රවාහහි දීලා තියෙන මොකක්ද පිළිගෙවුම් කාලය කියලා කියන්න ටෙක්නික් එක් ගැත් පොඩ්ඩක්කූ පිළිගවුම් කාලය කියන්නේ මේ එලියට කිය ප සල්ිටික දැන් එලියට හිලා තිෙන මිියන කියද පට ගන්නකොට මිියන පහක් එෙලියරිකි හිලා තියෙන පටන්ගන්නකොටම පුතේ එලියට කියා මුදල් එලියට යන අපි මේ ගනන්හද ඉන්ඩිකට කරන විතින් ැකට් වහණක් ඇතුළලි මේ ව්‍යාපෘතිය ආරම්භරදදිම පුතේ කොච්චරක් ක එලියට හි තිය ොද. එලියරි හි ිලියන පහ සල්ලි මියන පහ කෙළියර ගිල දින ව්‍යාපෘති ආරම්භේදී ව්‍යාපෘති ආරම්භ කරන මලියන පහ කෙළෙට ගල් අපි පිළිගුම් කාලය න මේ එියට කිවපු මිලියන පහ ඇතුළට එන්න කොච්රකාලයක් කන්ඩද මේ එලියට කියෙපු මලියන පහ ඇතුළටන්න කොච්චර කාලයක් කැන්ඩද්ද මේ බලන්න පලනි අවරදදි ශුද්ධ මුදල් ගලායම ධනා ගයක්ත්තියන හතරයි හැටහතරයි දෙවිනියතුර පලනක්ශස්සුවෙක් දයි ඔයද ඇල්ලදී ැන් අපි බලන්න ඕන කොහොමද කව දටද මේලියට කිය පුපහ ඇතුළට ඇවිලදීන්. ඇතුළට එඩ කොච්චර කාලයක් ගියාදයි ඒක හදන්න අපි මෙහෙමයි පිළිගුම් කාලේ ගණනය කරනවාන අපේ ගණේ ක යුත්තතිපතුතිය මෙහෙමයි ග ගාන ඇති එම එකක් හදා ගන්න වර්ෂය වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහයේ සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය අ ඔක්කොම් බිඳු තිනහෙන් දම රුපියල් දහස් වලින් ඉන්ඩිකේට කරන රුපියල් දහස් සියලු සංක්‍යයක් දහස් වලින් මෙතැනත් පුතේ වර්ෂ බිින්දෝ කියල එකක් කියන අපි වර්ෂ බිඳෝගැන් මේ මොහොත මේ මොහොද මේ මොහොතේ මිලියන පහක් නිියට පහක් කියන්නේ දහස් වලින්න්නම් පන්දාහයි මේ මොහොතේ එලියට යනවා කියියද පන්දාහක් එතකොට පටන් ගන්නකොටම එලිය ඔන්න පන්දාහක් තියෙනවා. ඊට පසි පුතාාව පැළවෙනි අවුරද්දේ පලවෙනි අවරුද්දේ හාරලක්ෂ හැටහතර දහක් ඇතුළට වෙල්ල තියෙනවා. අන්න හාරසිය හැටහතරක් ඇතුළට නෝ දහස්ොලන්න හාරසිය හැටහතරයි දැම් පන්දහක් එලිය තිබ්බ ඇතුළට හාරසිය හැටහතරක් අවන තව එලිය කියත් තියෙනවද තව එළිය තියෙන පුතා හාරදාස් පන්සිය තිස්හයා. දෙක දෙවැනි අවුරද්ධ වෙනකොට පුතේ තව පන්ලක් ශසුවෙක් දහක් ඇවිල්ල තියෙන එහනම් තවකීයක් එලිය තියෙනවද තවතියන තුන්දාස් නමසය පනස් පහක් එලිය තුන්වෙනි අවුරුද්ධ වෙද්දී තුන් එනි අවුද්ද වෙද්දි හයිසිී විස්සක් ඇවිල්ල තියෙනවා එනම් තව එලිය කියීත් තියෙනවද තුන්දස්තුන් සය තිස් පහයි පයි් හතරවෙනි අවුරුද්ධ වෙද්දී හතරවිනි අවරුද්ධ වෙද්ද එදදාහ හයිසිය අසූුවක් කෙනවා දන එදදා සහයිසි අසූවක් එතුර එද්දා හයිසිය පනස් පහක් කොන්න එලී තව ඒත්තාම එලියනි එක නඇතුර එළියට කියපු තතාම ඒටික ඇතුළට අපිකට සමානුවනේ නෑ පස්වැනි අවුද්ධ පස්වැනි අවුද් නවදධ දදා හරසිය හැට පහා මරු වැඩි අටසය දහයක් ඔොන්න ඇතුළේ දැන් ඇතුළට ආපික වැඩී අටසී දහයකිින් හැබැයි ඔය වැඩේ උනේ කවදටද ඒ වැඩේ උනේපුතිේ අවුරුදු හතරයි පහයි අතර අවුරදු හතර රින තිබා පහවෙදදිින් පැනලා පන්දහට වට වැඩී ඇතුළට ආපුගාන් එහෙනම් පිළිගෙවුම් කාලය කියියද පිළිගෙවුම් කාලය වර්ෂ හතරයි අවුරුදු හතර කොහමත් ගාන පුති එ මේ හතර ගියාන් හතරයි පහ මාස මාස කියය දෙහෙන ස ගාන හොයන්න මෙහෙමයි අපි මෙතන පොඩ්ඩ මකන ඔයා මකන් දෙපහ ඔයාගේ මන් ලියගත්ත නිසා මාස මේ බලන්න ඔයාට අන්තිම අවුරුද්දේ එකැන් පස්වනි අවුරුද්ය ාව දෙදස් සාරසිය හැට පහක් හැබැයිවාට බිින්ඳුවක් වෙන්න නම් කියක් එ්ඩ ඕන වෙලා තිබද පුදේ එදදා සයිසිය පනස් පහයි එනම් දෙදාස් සාරසිය හැට පහෙෙන් එදදා සයිසිය පනස් පාක් කඩ මාස දොළහෙන් දොළහෙන් වැඩිරොත්තනෙන මසවයි. මාස දොලහෙෙන් කියයක් කැන්ඩැද්ද. එද්දා සයිසිය පනස් පහ බෙදීම දෙදාස් හරසි හැට පහා. පිළිකිරීම දොළහා. මාස අටයි. ආසන් වවශයෙන් මාසටයි. පිළිගෙවුම් කාලය වර්ෂ හතරයි මාසටයි. පිළිගෙවුම් කාලය වර්ෂ හතරයි මාසටයි. තු පිළිගෙවුම් කාලෙන් අදහස වනේම කදපුතේ. ව්‍යාපෘතියක ඇතුළත් මුදල් ප්‍රවාහයන් පිටත් මුදල් ප්‍රවාහයන්ට සමානවීමට ගත වන කාලේ අපි ගෙනවා ව්‍යාපෘතියක පිටත් මුදල් ප්‍රවාහයන් ඇතුළත් මුදල් ප්‍රවාහයන්ට සමානවීමට ගතවන කාලයේයට අපි ගෙනමක් කියලපුතා පිළිගෙවුම් කාලය කියල සාමාන්‍යෙන් විභාගට පිළිගියවුම් කාලය බගේ ගානක් අහන්න පුළුවන් ලකුණු පහක් වගේ දෙන්න පුළුවන් එහම ප්‍රශ්නයක් ැවූ එෙන ඔන ලකුණු පහග ප්‍රශ්නයක්තම යෝ අපි යමු එහිනම් නිළඟට දෙදස් විස්ස ජූලි කෂ නම්බ නයි දෙදාස් විස්ස ජූලි දෙදාස්විස්ස ජූලි ප්‍රශ්නංක නමේ දෙදාස් විස්ස ජලි ප්‍රශ්ටංක නමේ ස්විස්ස ජූල ප්‍රශ්නන්ක නමේ ඒක සුද්ධ වර්තමානාගෙත මැපු තයකෙන් හලතියෙන්නේ දකුණ දදායක ප්‍ර්නය දකුණු දහයක ප්‍රශ්නය. පංවාට විනාඩි දෙකක්වෙනවා ඉස්සල ප්‍රශ්ණි කියවගන්න. අලමෝ ප්‍රශ්නය කියවා ගත යුතු වෙනවා හොඳට ප්‍රශ්නි කියවන්න ප්‍රශ්නය කියවන විනාඩි දෙ එකක් තුනක් තරම්. බලන්න ගානය තියෙනවා සීමා සහිත රයිට් සමාගම නව නිෂ්පාතතිය හඳුන්නාදීම් පිම අධ්‍යයන කරමින් සිටින අතර මූලි කායෝජනය මිලියන තිස් දෙකකි. එයින් මිලියන විසිතුනක් යන්ත්‍රෝපකන සඳහද සඳහා ප්‍රාක්්න විදම් ලෙසෑ කිරීමට ද්‍රෘපියල් මිලියන නමයක් කාරක ප්‍රාගධන්න ලෙසත් යදව. යන්ත්‍රෝප කරනවල් අපේක්ෂ ආයුකාලය අවරුදු පහකි. නව නිෂ්පාතය සම්බන්ධි ඉදිරිවර්ෂ පහක, පහත්වොරතු අදාළවී එකයින්දල පාදක්වා තිය නොපුති වාර්ෂික දායකය මිලියනවලින් තියෙනවා යන්ත්‍ර මත ශේවීම් ඇතුළත් වාර්ෂික ස්ථාවර පිරරිව මිලියන හයක්ලෙ සැස්මේන්තු කත කර ඇත සමාගම වර්ෂිකට සීර දාහතර ැගින් බදු අනුපාදෙන් බදු ගවනු ලබන අතර බදු ගෙවනු ලබන අතර ලබන අතර ඒ එම වර්ය තුළ දීම ෙවීද අද අරමුණු සඳහා හිමිවන යන්ත්‍රයේ වාංශික ප්‍රාක්තන දීමනාව සියයට විසි පහකි. වසර පහ වසානදී කාරග ප්‍රාක්්ණ ලෙසේ එද වූ මුදල නැවතාය කර ගැත හැකිය සමාගුවේ ප්‍රාග්ධන පිරිවෑ සයට දොළහකි දැම් මේ ගානේ මේ ගාන හොඳට කියව්වනන් මේ ගාන තුළ කාරණ කීපයක් තිබ්බ ගන්න මේ ව්‍යාපෘතිය මූලිකාආයෝජනය ද පුතා මිලියන තිස්තකයි ඒකෙන් විසිතුනක් මේ මිලියන තිස්තකෙන් පුතා විසිතුනක් යන්ත්‍රෝප කරනවලට ඉතිරි මිලියන නමය කාරක ප්‍රාක්්ධනයට මිලියන නමයක් කාර්ග ප්‍රාක්්ධනය මේක යන්ත්‍රයෝජනය මිලියන සිතුනය යන්ත්‍රාජන මිලන විතුන කාර ප්‍රාක්්ධනයජන මිලන මේ ඉට පස්සේ එක ඉන්දල පහදක් අවුරදු පහක් පුරාවට මේක දායකය තිය නෝ දායකගේ කියන විකුණුම් වලින් විචල්ල පිරිව අඩුන හම එක ශුද්ධ මුදල් ප්‍රවායක් දන අවුරුදු පහකට තියෙන. තව කිය නමකක්ද ෂෙවීම් ඇතුළත්ව වාර්ික ස්ථාවරපිරියව මිියන හයි. එතර වාර්ික ස්ථාවරපිය මලියන හයක් තියෙන හැබැඒ ෂෙවීම් තියෙනොවල්. අපින ොඩ්ක් එක බලන්න නෝන. ස්ථාවර පිරිවෑ තියෙන පුතා මිලියන හයක්. හස් වලින් අංහදනවා ඉග හයදාහයල දාගත්තා ෂෙ කොච්චරක් ඇත්ද මේක ව්‍යාපෘති මේ අපේක්ෂි ආයුකාලය යන්ත්‍රවල අවුරුදු පහයින් සුන්බුර්ණකයක් නෑ යන්ත්‍රවලට සුන්බුර්ණගයක් ැන කියවෙන්නේ යන්ත්‍රවල ආයෝජනය මිලියන විසිතුයි දහස් වලින් අබපුතේ විසිතුන්දාහයි තර විසිතුන්ද හ පහෙම බෙදන්න හාරදාස් හයිසීයන බලන් හරිදි කියලා සිතුන්දාහා බෙදන්න පහින් යන්ත්‍ර ලාාජම සිතුදුන්දයි සුන් ුරුණක් යක් නෑ සුන්පුුුණනක් ඇතිපනඒ කඩු කරලා තමයි පහහිම බෙදන්න හරදා සයිසියේ. හයදාහක් තමයි ස්ථාවර පිරිවය ශේවීමත් ඇතුළත් එහෙන ෂය නැතුව ෂය ඇර ස්ථාවර පිරිවයගේද. ෂය හැර ෂ නැතුව ස්ථාවර පිරිව දස් මකද අපිට අවශ්‍යවෙන්නේ මුදල් ප්‍රවාහයේ එතවට මෙතන යත් එක්කන ති එක් ිහායි දහපුති ඒකෙන් ශයායින් කලා අයින් කරාමේව ශේවීම් හැර ස්ථාවර පිරිවේ එක්දස් හාරසිය. ඊටවසසි කියනකදේ බදදුග ගෙවන්න නොල සියර දාහතර ැකි නේවර්ශයම ප්‍රාග්ධන දීමනාවද නොල් සීරවිසි පහ. දැව බදු කරනේද දන්නව ප්‍රාක්්ධන දීමනාව කියන්නමක්ත කියලා ප ගානදීම කතා කරු සමාගම ප්‍රාග්ධන පිරව සීර ොහන් එඇතවොට අපි ව්ටම් සාධකේ. රගද්දිී වට්ටම් සාධ කිගමනය කරගද්ද ප්‍රාග්ධන පිරිවෑ සියර දොලහයි ඒකැන මුදලේ කාලී නගේ ටයින් වැලිවක් මන කැල්පලේට් කරන්න ඕේ සීයට දොළහක ප්‍රාග්ධන පිරිවෑමට පදන වෙලා දැ සමහර වෙලාට මෙතන ඉන්නවා ඇති දරුවෝ මුොදලේ කාලීනගේ කියනෙකක් දන්න නැද්ද කියලා හිදනවමට මං ඒන්න පුංචි දෙයක් කියන බිනාඩි පහකකිව වගේ දිනට පහකිින්මට ටක්්ගල කියන්න. ම කියනව එහෙම එකක් පුුතේ මට මේක උත්තරයක් දෙන්න ඔයාගේ යාලුවෙක් ඊය රුපියල් සීයක් ඉල්ල ගත්තා ඔයා හොඳ මෙයාලුව එයා තමයි ලෝකයේ විශ්වාසම්තිෙන ඔයාට අම් මටයි තාත්කයි පස්සේ හොඳ මෙයාලවා රුපියල් සයක් ඉල්ලගත යේ එයා කියනවා එයා කියනවාට ඒ රුපියාසීය දැන්දෙන්ඩදි කියල හන දැන් දදිගලා හනවා දැන් කියන මේමෝ. ැන්ද කියෙලාහන මරුපයාසිය දැන් ද කෙලාහ. එමනට එයාන අවුද්ධකට පස්ස දෙඩද කියල සියය ඔයා කැමතිවෙන්නේ මේ මොන සියරද දැන් දෙන්න්ඩගහපපුසිියද නැත් අවුරදධක පස්සෙ දෙදන්න කැම්ති සියරද. වැඩිපුර ආස කොයි සියද මට උත්තරයක් දෙන් දැම් බිින්දුව සීියද අන සයටද දැන් දෙන සියට ඒක විත්තරේ යාලුව මෙහෙම වැඩක් කරනවා. යාලෝකෙන මෙහෙම. ඔයාට මන් දැන්සීයක් දෙන්ඩද. දැන්සීයක් දෙඩද. අවුරුද්ධකට පස්සේ එකසිය දොළ හත් දෙඩද කියලහනු. දැන් ඔයා කැම තිමකටද. දැ ඔයා යාළුව අමාරුවයේ දාලා තියනවා. යාලුවෝකනවා ඊය ඉල්ලගත්ත සීය. දැන් දෙෙන්ඩද? අවුද්කට පස්සේ එකසිය දොළහක් දෙන්ටද.ැ කැමතිමකටද දැන්සීයටද අෞදධක පස්සේ ලැබි එකසිය දොළහද පිනාටි දෙකක් විතර දෙ නමං උත්තර කල්පනා කරා දැන්සීයට ද දර පස ලැබෙන එකය දොළහටද හමනත්තන් හමවාට කියා හිතාගන්ඩ බැරිද හිතාගට බැරිද හොඳයි උත්තර කීපයක් ලැබුණ හොඳ පුතාලකොඩක් ඉන්නවා සමහරකිව්ව දැන්සීය කියලා එහෙම කියන්න බෑ හරිම උත්තරේ තමයි අපිට මේ කියන්න ප්‍රමාටත්තොරතු නෑ ඇතරම දැම වවෙම පුත්කිවනෑ පලවිනිේ නම් ඔබිය සංසරකත්තිය නවා ඇයි පලවිිනින්සිරටගේ ඔබ්ව්‍ය සංසරකත් තියෙන පු සමාන මුදල් ප්‍රවාහයක්න වර්ෂයකට පසු ලැබෙන සමාන මුදල් ප්‍රවාහයකට වඩා මේ හොතේ ලබෙන සමාන මුදල් ප්‍රවාහේක වටිනාකම වැඩි අන්න ඒක තමයි එකෙන් මුදලේ කාලී නගේ කියලා මට දැන්වැට ලැබෙන සල්ලි වැඩී වටිනවා මෙතන ලැබෙන රුපියන්සිීයට වඩා අවුරුධර පස ලැබෙන රුපයාාසිරට දැන්සීය වැඩි ඒක තමයි මුදලේ කාලී න හැබැයි මෙහෙම එකක් කිව්වන මේක මෙහෙම ෆිකර අවු් කරන අවුරුදධකට පාස එකසිය දොළහයි කියලා කිවනම් මට සිද්ධ වෙනවා ුරුදගට පසෙ ලබ එකය දොල හ අදට කොච්චරක් පටනො කියල ගන කරගන්න ඒක කොහොමද කරන්න ඒක කරන්න අම්පුතා මෙන්න මෙහම වැක්රද ප්‍රන්ට වැලිය ෆෝමිල්ල එකත් තියන කොහමද කරන්න ප්‍රසට වල ෝමිලින් ෆච වැලව එක බෙදනවා එක දන ආ වල එන්වැනි බලයි දැම්ෆ වැලිවි එක සය දොහනිපුුතේ එකයි අපිහිතමූ මෙගේ ප්‍රාග්ධන පිරිවැසිට දහය කිය ාගධණ පිරිවවැ සීර දහය අපේක්ෂා කණන පතිලාවනුවාද සිය ද දහය ඇයිනම් බින්දශම එකයි. අවුරද්ධකට පස්ස එ එකයි. දැ එක සිය දොළහ බෙදන්න එකයි දශම එකෙන් ඇත්තට එකසිේ එකයි ශාත අසූ එකයි ඔයාගේ ප්‍රාග්ධන පිරිවැ සියට දහ යයිනම්. අවුරුද්ධකට පස්සෙ ලැබෙන ියල් එකසිය දොලහ දැන් වටිනාකම දැන්තියන මේ සීත් එක කම්පයා කරන වටනාකම කියද එකසේ එකයි සහසු එක. හෝක තමයි ප්‍රසෙන්ට වැලූ කන්සෙප් එකටයින් වැල මන එකේ අදහ සෝගතමයි ඔයා කියනවා ප්‍රාක්්ධන පිරිවැසියට දහ යයි නම් ඔය අවුරද්ධකට පස්සෙ දෙන්න. ප්‍රාක්්ධන පිරිවැට අපි ඔක්කෝෆෙක්් කලා තියෙන්නේ ප්‍රාක්්ධන පිරිවට අවධාන රහිත ප්‍රතිලා බ අනුපාතය මුූල්ලය අවධානම ආාරදාන මොක්කොම් ෆෙක්ට කරලා සැලකිල ටගට සියර දාහ ගත්ත එහම සිම කතන්දරයන්න අප යාලෝට කියෙන ඔයා අවුර්ධ ක පස් එක සය දොලහදන්න ඇයි මට දැන්ලබෙන සර වඩා අවුදුර පස ලබ එකසිිය දොලහ එකසි එකයි ෂත අස්සුවි එකක් වන අදට ආරම් බැලුවර අද ත්තෙන් ැල යෝක තමයිතේ ටයින් බැලියෝක් මනගේල කන්සප් එක ප්‍රන්ට් වැලියෝක හොයන්න පුුවන් ප්‍රසන්ට වැැලුවක හොයන් අපි මෙහම ෝමිියල ද ඉන්ඩෝ නෑ විාගෙති හග තිහෙම ඕනෑ ාහට අපිට දෙනව බතිේ මෙහෙම එක මොකක්ද අපිට හොයන්න පුළුව ප්‍රසන්ට වලියු මෙහෙම කෝ එක වැඩි න ් එක අපිට දෙනටේබ එක යම් නිශ්ෂිත වර්ෂයක් අවසාන එල වෙන මුදල් ප්‍රවාහයක වර්තමානගේ පහසුවෙන් ගණනය කරන්න පුළුවන් හගරරන්න මෙන්න මෙම ටේබල් එකක් විභාගදිවාට හම්බෙනවා මෙම ටේබල්යපුති විවාාගයට හැම්බෙනවා. ඒක බලන්න හොඳට ටේබල් එකක් හම්බෙනනට එකක්ම ප්‍රන්ට රලියු ටේබල් එක ප්‍රට රලියු ටේබල් එක හැම තැනකමතිනග එක වඩා අඩුයි හවක් තියන පුතේ ඇියටු ටේබල් කියලා ඒක එක දිකට වර් ගනාවක්පුරාට ලබෙන මුදල් ප්‍රහක්ර්තමානාගෙහයන් මේ බලන්න එක ියමි ප්‍රන් රිය ටේබල් කියලතිී. ඒ පටන් ගන්න දැන විතරක් පලවෙිනි අවුදති විතරක් එකට වඩා අඩු ඇති මෙතන එන්න එක දෙක තුන පයිනකොට හන්න එකට වඩා වැඩිය අගයක් ගන්න ඒ ඇනටවේක යම් නිශ්ිතවර්ෂයක් අසානය ලබෙන උදල් ප්‍රහයක්ර්මාලා යවනු පසන් වැැලවී දැම් මකිව්වා මොකක්ද මම කිවේ අවුරුදු සිය දයන ප්‍රාග්ධන පිරි මේ බලනකොති නමෑ බිඳුවයි නමේ සියයට පහළවයිනම් සිය දහයයි නම් ප්‍රාක්්ධන පිරිවය අවුද්ධයිහ. ුද්ගක පසෙන් එක කෙලින් මේ පැත්තර යන්න සිය දහැකිලින් පල්හැට බහින් ඒ බහිනොට මෙතන මට මොනගහෙනවා මොකක්ද නමේ බින්දුවයි නමේ ඒ එකට මංකින ඩස්කවු්ෆෙක්් එක කියලා ෝකට මංගේන ඩිකුන්්ෆ් එක කියලා එන අවුද්ධකට පසෙ ලැබෙන රුපියලක වර්තමානගේපුතේ නමයයි බිින්දුවයි නමේ කෑශලෝ එකසිය දොලහයි කෙලින් එකසිය දොළහ වැඩිකරාන්න නමයයි බිඳුවයි නමේ එකසිය දොළහා වැඩිකරාණං ඔයා නමයයි බිඳුවයි නමේෙන් අර උත්තරේ මවාටයනවා එක සියකයි ශතා සුව එකේ නො බලන්න ගඉති හෙමත් ගන්න තිබන්නේ අර ෝමිලවට්ල කරන්න ගන්නේ කෑෂ් ්ලෝ එක වැඩිගන්න මොකෙද පුොතේ ිස්කුන්්ක් එක පවා ප්‍රවැ කල්ේ් කරගන්න පුළුව නේද ප්‍රසන්ට වැලිුව කැල්ේ් කරගන්න පුළුව හරි හොඳයි. අපිහි මේ ගාන හදමු දැ. මේ ගානේ අහන්න අපේ මොකදදපුතේ ඉස්සල්ල මහනවා ශුද්ධ වර්තමානාගේ අනිත් එක ආයෝජනය ශක්ක්‍යතාව තක්සේරු කරන්න.. ශුද්ධ වර්තමානාගේ කියන එක අපි දැන් ගණනය කරන්න යමු. මේ ව්‍යාපෘතිය අවුරුදු කියදද අවුරුදු පහක් හකින්ද. අපි මෙහෙම දාගන්න විස්තරය. විස්තරය වර් වර්ෂ බින්දුව එක දෙක තුන හතර පහ රුපියල් දහස් රපියල් දහස් මේත් ඒ එක දෙකතුන් හතර පහ බෙදාගෙන ඇන්ඩක් පුලුව නැතත් ගැටලුවන් නැහැ හරි මටම තේරවා එක දෙගතුන් හතර හරි ස්සෙල් අම්බදානු ආරම්භ ආයෝජනය බවිස්තරය ආරම්භ කායෝජනය මොනවද මුදල් ප්‍රවාහැන් ආරම්භ කායෝජනය මේ ව්‍යාපෘති ආරම්භ කායෝජනය පුතේ මිලියන තිස්කයි එකක යන්ත්‍රවල විසතුනයි කාරග ප්‍රාග්ධන මිලියන් නමේ ආරම්භ කායෝජනය වරහගත්‍රීමන් දාන න්ත්‍ර කියල යන්ත්‍රවල මිලියල් විසි තුනයි දහස්වලිඉන්න විසිතුන්දහක ශුද්ධ මුදා පහ ඇැරින කාරක ප්‍රාක්තන ආයෝජන කාරක ප්‍රාක්තනනාආයෝජනී නමදාහයි එහෙම තමයි ඇතිස්තක හැදීම එතඔොට ඔන්න බින්දුුවවෙනි වර්ශයද මටද මේ පැහදිලි වෙන්න මට ඔන්නන් මේවා වෙන් කර ලද්දාද හැකි හත්තර පහා. අවරදු පහට බෙදා ගත්තවා ර මේ මොතේ එලියට ගියා විසතුන්දාහක් බින්දුවේදී තව නමදහක් ලි ගිය කාරග පාක්ගතන හැබැ පුතේ කාර පාක්්ධන මක දයා ගන්න ව්‍යාපෘති අවසානයේ සම්පූර්යෙන් අයිකරගන්නඒ ගානෙත් කියනවා කාර්ග ප්‍රාක්ධන ද ප මුදල අවුරුදු පහවසානදී නැවත ආයකරගන්න එතකොට ඒක පුතේ පස්විනි අවුරදධය තනමුදල් ප්‍රවාහය මේ මොත එලියට ගාට වියාපෘති අවසාන දක දන මුදල් ප්‍රහක් බවට පරිවර්නවෙල ඇතුළට නවා බැරිවෙලාත් ආයෝජනයට සුම්බූර් ගයක් තිබන ඒ සුම්බුන්ගේ මෙතන ආයෝජනය කර ලිවන යන්ත්‍රව ඒක පස්න අවුද්ද දන මුල් ප්‍රහැක්තිර ගන්න තිබ මේ ගන හෙම තිබ නෑ ති අවුද් තව මුදල් ලැබී මනවද හා දායකය දායකය කියන්නේ න මුදල් ප්‍රවාහයක් දායක දායක බින්ඳුවට දාන්නෑ එකේ ඉඳල පහට එන්න කොහොම දෙකේ දල පහට අටයිදශම හතරයි අටදාස් හාරසීයයි දහස් වලින්න අටයි දශම තුනයි මලියන දහස්ලින්නම් බති අටදහස් තුන් සීයයි දහදාස් දෙසීයයි දොළොස් දාහයි දහදාස් දෙසීයයි දොළොස් යි දහයි දශම දෙකයි කියන්නේ ද දෙයෙන්. දොළහගෙන් දොස් ාහියි දහස්වල පහ දොළහිදශම් පහයි දොරොස්ස් පන්සීය දොළස් පන්සිීයම දායක ඕ දනමුදල් ප්‍රවාහයන් ඒවා ඇර තවනවත් මුදල් ප්‍රහදිී. ඒවා ඇර තවත් මුදල් ප්‍රහඇතිව මේ බලනපති ස්ථාවරබිරිව හය දහක්ති වෂයත්ේක්ෂය ඇරි හාම ය හැර ථාවර් පිර න කියද එදදා සාරසිය කලින් අපි ගනය කර ස්ථාවර පිරිවය ස්ථාවර පිරිවේ අපි දාන්නේ මුදල් ප්‍රවාහය විතර යිබුතේ NPවවලදි ගන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහහි විතරයි එහම් පලිවිනි අවුද්ධිඳල හතවිනි අවරුද්දට පස්සනය අවුද හැම අවරුද්ධම ක්ද හරසයක ෂෙවීම් තියෙනවා වීම් හැර ස්ථාවපිර තින එදදා සාරර්සිය වම් හැර ඒක රින මුදල් ප්‍රවාහයක් එක්දාසාරසිය රින මුදල් ප්‍රවහයක් එකඉන්දලා පහදැක්වා තවතිීන පුතා මුදල් ප්‍රවාහය ප්‍රවාහයක් මොකක්ද බදු බදුගේවන්්ඩෝන ලාබේ මත සියර දාහතර අන්න වැඩි අන්න වැඩි ලාබ ලාබේ මත බදු ගිවීම සීරදදාහතර මේ බලන්නකු ගානකින් ලාබේ මත බදු ගෙවීම සීයට දාහතරයි සීර දාහතර බැගින් බදුව ලාබෙට දැන් ඔයාට එහෙන සිද්ධ වෙන ලාබේ ගණනය කරගන්න මොකද බදුුවල පෙර වැඩක් කරන්නෙන ටික ලොකු වැඩක්කේ විබාකට බදු වැඩක් ආාවොත් ඒකටිකක් කල්පනාවෙන් හදන්න ඕනේ ලස්සනට. තව මුදල් ප්‍රවහක්වාටේ නැඹපු දෙමවක්ද බදු ගෙවී ආදායම් බදු මං ඒකට දාගන්න පෙරවැඩාන්ක එක W1 කියලා මෙතනින් රූල් හයක් කතක් පල්ල හට තියන් රූල් හයයක් කතක් පල්ලි හට තියලා අපි වෙනම යළපෙල් ලක් කරනවා ආදායම් බදු1 මම නැමත දාගන වර් වර්ෂ දෙ වර්ෂ තුන වර්ෂ හතර වර්ෂ පහ වර්ෂ ප මං කෙලිම දාගන්නවා මේ දායකය දාය දස්ථ විස්සේ චූලි ප්‍රශ්නංක නමේ. දායක අටදස් හාරසීයයි අටදස්තුන්සීයයි දහදාස් දෙසීයයි දොළොස්දාහයි දොළොස්ථා පන්සීය මේකෙන් අඩු කරන මව ස්ථාවර පිරිවේ. ස්ථාවර පිරිවේ ඔය කලබල වෙන්න තුූ ඉන්න හයදාහකිරතන මන්ද දෙෙමය හයිදාහ තම අඩු කරේ ඔයා කිය නො එහෙම කොහො ඩුරන්නේ හයදදාහ අපි අතන ඉක්ද හාරසීය අඩු කර ම මෙත නඩු කරන්න බුද ලාභ ගනය කරන ලාභි ගණනය කර ෂ්‍යත් එක් මඩු කරන්නබෙ ඒක නිසා හොඳ වැඩි පෙන්න්න නවා ඔන්න ගිනුම් කරන ලාබේ තමයි වාට ඉන්න ඕෝකින් ගිනුම් කරන ලාබේ මෙතනේ නව දෙදස් හාරසීයයි මෙතන න දෙදස්තුන් සීයයේ මෙතන නො හාරදාස් දෙසීයයි මෙතන නෝ හයදාහයි මෙතන නො හයදාස් පන්සීය ගිනුම් කරන ලාේ දැන් ගිනම් කරන ලාබේයට නෙමේ පුතා බදගෙවන්. මේකට එකතු කරන්න ඕනෙ ගිුම් කරන ශය ය ඉගෙන ගත්නෝ දැන් ටැක්ස්සුලදී. ගිනුම් කරන ශය. ගිනුම් කරන ශේතිබ බතයි හාරදාස් හයිසීයක් මෙේදී ගිනුම් කරන ශේතිබ්බ හාරදාස් හයිසියක් ඒක ඊට දෙන්න අආද යම් දෙ පාර්මින්තුව. ේ ලාබේ ගණනය රද්දිින් අඩුකරපු ිෙනුම් කරනශය නැවත එකතු කරන්නඕ ඒින් හාරදා සයිසිය නැවත එකතු කරනවා හාරදා සයිසිය නැවත් එකතු කරනු ඇඩ්බැක් කරනවා හැබැයි දේශයාද ඇන්ද පාර්තවන්තු දෙනව අඩු කරගන්න මොකක්ද ප්‍රාක් ධන දීමනාව එයාල දෙනවශයක් අඩු කරගන්න එයාල කොමදශය අඩු කරගන්නෙන්නේ මේ බලන්නු ඒයාල කිය නව ප්‍රාක් තන දීමනාව සියයට විසි පහයි ඒන් එයාලගේ ෂයයානුපාතයබුතේ සියයට විසි පහ සියට විසි පහ කියයන් යාල ේයා අු කරද නවුදු හතරයි අර විලාම්ිීත බදවලද යකන්දරය ඔවුට එන්ඩෝ සියර විසි පහයි එක ඒයාලබතේ ෂේක කරන්න අවුරුද්ගක සීියයට විසිි පා න්න එතකොට අපේ යන්ත්‍ර යන්ත්‍රවල ආයෝජනය කියද මුලින්න්න තු එයාල දෙන්න සයටට විසිාගන්න එතකොට විසි තුන්දාා හට සියර විසි පහ ගාන දෙනවා විසි තුන්දාහට සියර විසි පහ ගරනය කරන්න විසි තුන්දා හට සීර විසිපහත් ගැනය කර එතවටපු එනවා ප්‍රාග්ධනදීමට පලළවිනි අවරුද්ද පන්ඳදා සත් සය පහත් දෙනව අඩු කරගන්න දෙවිනි අවරුද් දෙද දෙනව පන්දාහ සත් සය පහ කඩු කරගන්න ගනි වුදන පන්ඳසත්වේ න කඩු කරග හතරනිය අවුරුද්දෙ දෙනවා දෙවන පස්වනි අවුරද්ධ දෙන්නේ නෑ ඇයි සයටට වි පරාන දුන්නන් සීට සීජක්ම ප්‍රාග්ධන්දීම දීවල වරයි අවරුදු හතරක්කේද න්න පසුන අවුදදි හම් න්නේන අන්න පුතේ දැන්ගෙන හොමකක්ද දැන්ගෙන මොනලාබෙද බදු කටයුතු සඳහා ලාබේ බදු සඳහාලාබේනො බදු සඳහා ලාබේ ොහොමද දෙදස් හාරසීය ධන හාරදාස් හයිසීය, රින පන්දාස්හත්සය පණහා. එක්දස් දෙසය පණහයි. දෙදස් තුන්සීය දන හාරදාස් හයිසීය රිණ පන්දාස් සත්සය පණහා. එනවා ඔබතේ එක්දස එකසිය පණහයි. හාරදාස් දෙසීය, දන හාර්දාස් හයිසීය රිණ පන්දාසත්සය පණහා. එනවා තුන්දාස් පණහයි. දා ධන හාරදාස් හයිසිීයේ. රින පන්දා සත්්‍යපන. හාරදා සටසය පණහා. හයදාස් පන්සීයේ හයදාස් පන්සිීය ධන හාරදාස් හැයිසියේ ්‍රණ කරන්් එකක් න ඇකන් දෙකොලොස් දාස්ස එකසීය. දැන් අපි ගණනය කරමු ආදායම් බදු. බදු කොහොමද ගහන්නේඇස ලාබේ ස දාහතරක් බදු කියලකි වෙනේ මේ ගානේ මෙබති ලාබේට සියර දාහතර යාදැම් බදු ගවන් සිය දාාහතර බැකින් බදු ගවන්න එනම් බදු කටයුතු සඳහා ලාබේට සීර දාහතරක් බලන් එක් දස් දෙසය පණහා වැඩි කරන සියට දාහතරෙන් එක සිය හැත්ත පහයි එදදාසෙක සය පනහා වැඩි කරන සිය දාහතරෙන් එක ස හැට එකයි උදස් පහහා වැඩි කරන සියර දාහතරෙන් හාරසී විසි හතයි. හාරදා සටසය පණහා වැඩිරන සියර දාහතරෙන් හයිසිය හැත්ත නමේ එකොලොස් දාස් එකසය වැඩි කරන සියර දාහතරෙන් එද්දාස් පන්සය පනස් හදර. ඕක තමයි අපේ ආදායම් බදු වියද දැන් ආදයම් බදු වීදම කියන්නේ මොනමුදල් පුුණවා ඇත්ත නමුදල් ප්‍රවාද රිරන දල් ප්‍රහැත් ආදයම් බදු ගෙවීමක් න රන මුදල් ප්‍රවාහය ආදයම් බදු ඉතිරයක් න දැවදාරන විතරපුුතේ මෙතැන ටැක්ස් ලොස්ස එකක්වන ොන්න බදු ඉතිරියක් ඉද සලන ැ මේ ඔක්කම බලාබය අතිබය තොට දදු ගෙවීමක් තියන්නේ ප්‍රීන මුදල් ප්‍රවාහ න පලවිනි අවුරුද්ද බිඳුවට එන්නබුේ එකසිය හැත්ත පහයින ඇ දෙවිනි අවරුද එකසිය හැටේ එකයි. ඊළඟවුරුද්ද හරසය විසි හතයි හාරසය විසි හතයි ඊළඟවුරද්දෙ හයිසිය හැත්ත නමයයි හයිසිය හැත්ත නමයයි ඊළඟවුරුද්ද එද පන්සිය පනස් හතරයි එක්දස් පන්සිය පනස් හතරයි දැන් ගඩනය කරන්න මේහැර වෙනත් මුල් ප්‍රවවාහඇන්තිබේද. මේ මුදල් ප්‍රවාහයනුත් ඇරිහාම තවත් මුදල් ප්‍රවාහන් තිබේද. බලන්න ගානෙහොඳට බලනපතයේ තියනෝතිගේ තිබේද. මේ මුදල් ප්‍රවාහයන් හැර වෙනත් මුදල් ප්‍රවාහයන් තිබේද මේ මුදල් ප්‍රවායන් හැර වෙන මුදල් ප්‍රවාහයන් තිබේද. ඔහ සීයට දොළක් කිරදාතිය මේ මුදල් ප්‍රවාය නැර වෙන මුදල් ප්‍රවායන් තිබේ. නැහැ කාරක ප්‍රාර්ධනය ආවනිකති ඇතුළට වෙන මුදල් ප්‍රවායන් නෑ එහෙනම් අපි කිලිම් ගන්නවා ශුද්ධ මුදල් ප්‍රවාහය විසිතුනයි නමේ ආරම්භේ තිස්තේ දහක් රීනර තිස්තේ දහ කරීන ආරම්භෙ තිස්තේ දහක්න මෙතන අටදාස් හාරසීයෙන් අඩුකරන්න එදදාහස් හාරසයයක් අඩු කරන්න එකසි ඇත්ත පහක්. ුද් මුදල් ප්‍රහය පලවිනි අවුදදි යිද අටසී විසි පහයි. අටදාස් තුන්සීය රිණ එක්ද හාරසීය රිිණ එකසිය හැටේක හයදාස් හත්සිය තිස්නමයයි හත්ය තිස්නමය දහදාස් දෙසීය රින එක්දස් හාරසීය රිණ හාරසය විසි හත අටදස් තුන් සියය හැත්තැ තුනයි. දොළොස්දාහ රින, එක්දස් හාරසීය රින හයිසිය හැත්ත නමය. නමදස් නමසිය විසි එකයි. නමදස් නමසී විසිය එකයි. නමදාහා දන දොළොස්දාසය එක්දස් හාරසීය ණ එක්දස් පන්සය පණස් හතර. දහාටදස් රසිය. දහට දහස් පන්සි හතලිස් සය මේ තමයි ශුද්ධ මුදල් ප්‍රවාහේ දැම් මේක වට්ටන් කරන්න ඕනෙ පුති ඔන්න මෙතනම පල්ෙ හට වට්ටන් කරල පෙන්න්න දැහැකි පොහොමද කරන්න අපි අපි දානවා ඩිස් discountන් Fa@ 12 වට්ටන් සාධකය අපි දැක්කනෙ මුදල් ප්‍රවාහය වට්ටන් සාධකෙන් වැඩිකරොත් පුතේ වර්තමානාගේ ගණනය කරන්නපුුළු මේ පල බිදුවේද මේ මොත රපියලක් රුපියලමන යගින් ද හැමවෙලාම් බිින්දුවටන වටන් සාධක පුතය එකයි. බින්දුවට එන වටන් සාධක එක කියනකෙන් එකට කියද සියර දොලා හඇත්තේ අපියනවර වකුවට විභා කිදිිපුත මේ වගු දෙනව ඒට අ හිතනෙහ එයා දෙනව මේ වකු පොත ප්‍රසන් වලිය ටේබල එක මතක්ල් ඉල්ලග. ලගත් නත්තන් අර සමීරණය හදන්නන සියට දොළහන සී දොළහ මේ බලන්න සියට දොලා සියර දොලහනම් මේ තියන පති සියර දොලහන මේ තියනවා මේ තියනවා ඔය ති දොහට අදාළ කෑලිටික තමයි මේ තියවේ මේක පැත්තකින් තියාගත්තාමට ලේසි සිය දොහකඇල බලන්න එකේදී. එකේදී බින්දුුවයි දශම බින්ුවය දශම අටයි නමයයි තුනයි දෙවනි අවුරුද්දේ දශම හතයි නමයැයි හතයි දශම හතයි එකයි දෙකයි දශම හයයි තුනයි හයයි හතරෙනය අවුද්ද. පස්සුන අවුද්දේ දශම බිඳුවවයි පහයි හැයි දශම බිින්දුුවයි පහයි හයයි හත. දැම් පුතේ මෙහෙම කරන්න කොහමද කරන්නේ කැල් කලේට කරන්න ප්‍රසට් වැලිවෙක. පසවැවක ප්‍රන්ට්වැලවක් කහොඳ ගන්න මුදල් ප්‍රවාහ වැඩිකරන වටම් සාදයෙන් තිස් දෙදදාහ වැඩි කරන එකින්. තිස්දෙදාහක් රින හයදාස් අටසිය විසි පහ වැඩි කරන්න දශම අටයි නමේ තුනේ හයදස් අනු හතරයි. දශම හතයි තුනයි ආසන් වශයෙන් ආසන් දස්මස්ථාන් දෙකර දාන දහස් වලින් කටයුතු කර පින්ද. හයිදාස් හත්සය තිස් නමේයි වැඩි කරනවා දශම හතයි නමේ හතේ පන්දස් තුන්සිය හැත්තෑවයි වට දසමස්ථානක පස්සෙ දාගතය නැතර ආසන් රුපියල්ට දාන්න යදාසනු හර ආසන් රුපියල් දාහර දාන්න ැල්ුලට හිද දසවස්ථන දෙක්කර දානම මෙතන හදදී ආසන්න රෘපියල් දාහට දානවා අටදාස් තුන්සය හැත්ත තුන වැඩි කරන්න පුතේ හතායි එකයි දෙකින් පන්දස් නමසය හැට එකයි හැට දෙකයි ආසන් රුපියල් දාහට නමදස් නමසේ විසිය එක වැඩිකිරීම දසම හයයි තුනයි හය හයදස්තුන්සිය දහයයි ආසන් රපියල් දහට දාහට දටදස් පන්සි අදලිස් හය වැඩිකිරීම දශම පහයි හයි හත දහදාස් පන්සිය දාසයයි ආසන් රුපියල් දහට දැවන ප්‍රසන්ට රැලිියටික තියනු ප්‍රසන්ට රැලටික තියු දැන් පාන පුළුවන් කැල්ලට් කරන්න NPව කොම කෙල්කේට් කරන්නP රයි ග නිටි ක්කොම පොටව න පොටටි එකතු ගන්න හයදස් අනූ පහ ධන පන්දාස්තුන්සිය හැත්ත එක ධන පන්දස් නමසිය හැට දෙක ධන හයදාස්තුන් සේ දහය ධන දහදාස් පන්සේ දාහසය පොසිටියවුටික නපුතිේ තිස් සතරදස් දෙසය පනස් සතරයි ඒකෙන් අඩුකරන්න නෙගටිව් එක තිස් දෙදහ එතකොට දන මුදල් ප්‍රවාහක් කෙනවා දෙදාස් දෙසය පණස් සතරයි න්න ව්‍යාපෘතිය ශුද්ධ වර්තමානගේ හෙවත් N පවී ධන දෙදහස් දෙසිය පනස්වතරයි ඒකන්නේ දහස් වලින් දෙදාාත් දෙසිය පණස කරයි. දෙමිලියන විසි පන්දස් හාරසය දෙමිලියන දෙලක්ෂ පනස කරදාහ කුපියල්ලෝලන්න ඒ දහස් වලින් දෙදදාත් දෙය පනසරයි දාන. එතුර අපේ ප්‍රශ්නය ඇහුවේ මොකක්ද අහු ප්‍රශ්නයට උත්තරදී ලතිීන්න ප විා ෙදි ක්වත් ඇත්ත දී. අපුු ප්‍රශ්නිමොකක්ද NපV හරි කගැල්කලේට් කරා පලවින එක ඇහුවේ ඒ NPවි හරි පලවිනි ප්‍රශ්නයට උත්තරයක් දුන්නා NPV ගණනය කර දෙවෙනි ප්‍රශ්නි ඉහත ආයෝජනයේ ශක්ක්‍යතාව තක්ෂේරු කරන්න අපේ රූර් එක තමයි පුතේ NP ප N පසිටුණ ඒ ආයෝජනය කොටස් හිමියන්ගේ ධනය වැඩි කරනවා එනිසා NPV කියන ශිල්ිපක්‍රමයායනු තීරණ ගන්න කොහොමද NPව ධනාගයක් තියෙනවනම්ඒ ව්‍යාපෘතිය අපි කියෙන ශක්්‍යයි කියලා ස්වාධීන හෝ තනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්නම් පුතේ NPවි ධනාගයක් ගන්න ගොට ඒව්‍යපෘති පිළිගන්න පුළුව ෝය වශයෙන් භහිෂ්කාර ව්‍යාපෘතියක් වනොත් මක දන්නන භහිෂ්කාරය කියන්නේ ව්‍යාපෘති කිහිපයක් අතුරින් අපිට එක ව්‍යාපෘතියක් පමණක් තෝරගණ්ඩ ගෙනකොට ව්‍යාපෘති කිහිපයක් අතුරින් එක් ව්‍යාපෘතියක් පමණක් තෝරාගත යුතු අවස්ථාවක දිනං අපි වැඩිම NPව අගයක් සහිත වැඩිම NP ධනාගයක් සහිත ව්‍යාපෘතිය තෝරගන්න දැ මෙතන හල විාපතියක් ගැන විතරයි අප හන්නන්නේ ඉහත ව්‍යපෘතිය ශක්්‍යතාව තක්ෂේරු කරන්න ලියන්න පුොතේ මෙහෙම ඉහත ගණනය කිරීම් අනුව බීවලට ලියන්න උත්තර බී කලදාලා ඉහත ගණනය කිරම් අනුව ඉහත ගණනය කිරීමම් අනුව ව්‍යාපෘතියේ ශුද්ධවර්තමානාගය ඉහත ගණනයේ කිරීම් අනුව ඉහත ගණනය කිරීමම් අනුව ව්‍යාපෘතිය ශුද්ධ වර්තමානාගේ ධන අගයක් ගන්නා බැවින් ශුද්ධ වර්තමානාගේ ධනාගයක් ගන්නා බැවින් ව්‍යාපෘතිය ව්‍යාපෘතිය මල්ල මේ වශයෙන් මුල්ල මේ වශයෙන් ශක්‍යවෙ ශක්්‍යවෙේ ්‍ය feස vi ර ගණ පුුවන් ශක්කවේ එනම් ව්‍යාපෘතිය පිළි ගත හැකිය තේරණ වාාසාවම කියනවා එනම් ව්‍යාපෘතිය පිළිගත හැකිය පජෙ මනිත්‍රහනම් ඔබට පැහැදිලී කොහමදන් පී ගනය කළේ සහ ඒ මතාපි තීරණ ගත්ති කියලා කල්ලේටරයෙන් වටන් සාධක ගතනම්පති මෙහම ග්ඩ වෙන්නේ වාට සිද්ධ වනවා මේ වටන් සාධකෙන කැල්ලෙන් ගන්ධක කොහොමද මෙතර නම් එක කොහොමත් බින්ඳුව දෙකයි එකේදිීගන්න එක බෙදීම එක දන්න ආ ආර් කියයන් මේ සිීයට දොළහන මින්දශම එකයි දෙක පලවිනි අවුද්ධන මෙතන එක දාන්න කැල්කුලේටේ දෙවැනි අවුද්ධන එක බෙදීම කදාන ආ වල දෙවෙනි බලය මේක විසඳුවත් පුතෙ බින්දර්ශම අටයි නමේ තුනයි මේ විසදුුවත්යේ බින්දර්ශම හතයි නමේ හතයි ඔොවිදි පුලුවඉටේබ එකක බලපුරතුුණ හම වැඩි ලි කල්කුල ටින් කන්මේශන එක ගත හැකි මොනවුණක් ගණන්ටික් කදර පුදුරහ මතක දැන්සියට දහයකගන මට හැමදාම් මතකයි නමේ බින්දුව නමේ අටයි දෙකයි හැයි හතයි පහහි එකක හැ යටට තුනයි හැයි එකකයි එකැයි කියල මට මතක සිය දොලා හෙනම් අටයි නම ඇත්තුනයි හට න මේ තයි හත එකයි දෙක හැතුනයි හැයි පින්දශම් පහය හැයි හතයි මතතිග ඩේ වැඩන්න බොර වැඩන් මවකරදයක් දෙනවන විවාාගට මතතියක ඩන්නේහටපාඩක්කි රීමගෙන අපේ පරණක සම්ප්‍රදායක් කටපාඩන් කිරම වශයෙන්න්න තේරුම්ගත්තු ගොඩක් දෙවල් මත හිත් මොනිකක්ම නද එන මගහිතුන හැමෝ ගනේ හැම දෙයක්ම ලස්සට ලියගන්න නැති හැමෝ හම හැම ගන හැමදයක් ලස්ස ලියග නැ සමහිතනවා මේගේන් ප වි ගාන කදඩාවත් ඔයාට පහසුවෙන් ඒ වගේ ගැටලුවක් විසඳගන්න පුළුවන්ග අපි හෙටට දවසේ රාත්‍රී අටර තියෙන දේශනය රාත්‍රී අටට නෙමේ තියෙන්නේ ට ාත්‍රී අට යන දශනය පුතා හවස හතරට තමයි තියන්න හෙට රාත්‍රී අටට දේශනයක් නැහැ හෙට රාත්‍රී අටට දේශනයක් නැහැ බදුකරන දේශනයක් තියෙනෙ බුතේ හෙට බදුකරණ දේශනයක් තමයි තියෙන්නේ හෙට තියන බදුකරන දේශනය රාත්‍රී අට කියලා වගේට අයින්ටේබල් එක තියෙන්නේ ඒක තියෙන්න්නේ සවස හතරට සවස හතරට තියන දරන දේශන යව සාහතරට උදේසන හට මූල්ල ගිනුම් කර දශනයක් ඇතියන්නේ නැහැ. ඒ සමාගම් ගිනුම් ගන කතාකරන්ති නේදේශනයේ වේලාව හරියටම වාට දෙන්න. තොට හෙට සමාගම් ගිනුම් කරට අදා දශනයක් ැරත්වෙන නැහැ. උදේ විග බදුකරනයට අදාළ දේශනයක් කරාත්‍රී අටට ශෙඩුල් කල්ලා තියෙනවා ඒ දේශනය. ඒ දේශනය සවහතරට තම හිටතිී හෙට සවස හතරට හැමෝම වෙබ් අඩවිී ලාපදිංචිවෙලා ඉන්න මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්ක්‍රීන් එකම පන්ති ඉබරවෙන්න කිට වෙලා කොහොමද හැමදාම ලින්ක එක දාන්නේ නැහැ රූප් එකටමට කෙලිම ලයිු වෙබ් කහර සම්බන්ධ වන්න පුළුව අනිත්තක දැන් සමහර මැටීරියල් සබි දෙක්ට අපලෝට් කන්න වාට පුළුව ඇතිින් න්්loadඩ් කරන්න එතවට හෙට උදේ පන්තිය නැති වෙනවා ඒක ඇතිවෙන්ඩ එක ප්‍රශ්නයයක් කරන්න ඕන්න ැහැ ඒ වෙනුවට දවසක් කියනවා එක් හයිම් එක හෙට හවස හතරට තියනවා ට හවස හතරට සවස හතරට හෙට සවහරට බදු කරන දේශනයක් තියෙන ් එච්චරපොඩි පොඩි වෙනසක් අපි ටම්ටේබෙල්ේ කළා එහන අපි යන මේ ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නිමන් තෝරගත්තා දෙදස් දහන මේ ජනවාරි ප්‍රශ්නාංකාට දෙදස් දහන මේ ජනවාරි ප්‍රශ්නාංකකාට දස්ථනම නවාරි ප්‍ර්නංකාට එදස් දහන මේ චනවාරි ප්‍රශ්නංකාට දැන් අපි මේ කරන්න මේ බොහොම වෙලාවක් ගණ්ඩවන දේවල් බොහොම ඉක්මට කරන්නේ. ඒ අටේ බී කියනකොටස අටේ බී කියනකොටස. අටේ බී කියන කොටස ලකුණු බහලවෝකට ඇවෙල්ල තියනෝ මේක තලුත්තයක් ඉගෙන ගන්න තියෙනාවිිට ගාන තියනව බෝඩ්ඩගේ නිස්සල හොඳට කියවගනපුති පොඩඩේ ගානතියන හොඳට කිය ද මේ වෙලා ඕමානයේ ස ලංකාවත කට් මච්ච අතියෙනවා නේද ඕර පාලවයි ඕමානය ලකුණු එසිය විසි එකයිපුතා විකට් තුනයි මහිතන් ඕමානය නුක්කැවුත් අප පන්ති කල වැඩකුත්න කවන්න මාරප්ස නේද ට් ඒකි නික කිව වැඩන්නේ අතර ම් ර් ඔයා මේ ගාන කියමින් හිටිය සීමමා සයිත ටිල් සමාගම දැනට එහිතිවෙන නිෂ්පාතිත මිස්ශ්‍රට නව නිෂ්පාතියක් හඳුන්වා දීම සඳහා ඇගේම් කරම සිටි. ප එකහ පී දෙකන නිෂ්පාති දෙක අසමාන ජීවකාල සහිත ව්‍යාපෘති ලෙසහඳනා ගෙන තිබේ. ව්‍යාපුෘති දෙක සඳහම යන්ත්‍රපරන නිිට ගනීම අවශ්‍ය කරන අදර යන්ත්‍රපකරන මත ආයෝජනය වන් වන් වහම ගෙවීම් කළගතුව තිබේ. ප එකහ පී දෙක නිෂ්පාතිතවට අදාලවන යන්ත්‍රප කරන ප්‍රෝජනමත් යුකාලය පිළිවෙලින් වසර හතරක්හ වසර පහක් වන අතර ආයුකාලය අවසා යේදී සුන්බුන් අගයක් නොමැත නිෂ්පාදන් දෙක විස්තර පහත් දෙැක්කේ මූලි ආයෝජනය උපකරණ එකකේ මෙක්ක ගානත්තියනො මිියනු ොළහදශනම පහයි ආදායම් බදු පෙර ගෙනුම් කනලාබේ බදුවලට පෙර ගිනුම් කනලාබේ තීලතියෙන දහස් වලින් ම ගත හැකි මොකද අග බිින්දු ඔක්කම අගතුනම බින්දු තුනත්වය. අදාළ අන්ත්‍රෝප කරනවල පිරිවෑ හර අතරේක අයෝජන කිසිවක් ව්‍යාපපුර දෙක සඳහා අවශ්‍ය නොවන අතර අද න්තර්‍රම් පිරහ අතේ කාජු කිසිව ්‍යාපතය සඳ නතරන බදව අරුපුණු සඳහාය අන්තෝප කරන මත වර්ෂයකයටසිට විපහවකින් ප්‍රා්ධන දීමනස් සඳහා හිමිකම් පෑමට හැකි සමාගම විහින් විසින් එහි අන්ත්‍රෝප කන සරලමාර් ක්‍රමයට ගටතේ ආයුකාලය තුළ පිරිවෑ මත ශයකරනු ලැබේ ආදෑයම් බදවනු පාතය ිය තිහැබැගින් වන අතර සමාගේම ආදයම් බඳ වගකීම වර්ෂය තුළම ගෙුන් ලැබි ප්‍රාග්ධන පිරිවය සයට පහළවයි රි වැදගත්ම කාරණනාටික හයිලෙට් කර ග්ඩෝන. මොනවද මේ අන්ත්‍ර දෙක තියෙන පී එක සහ පී දෙක කියලා එකක් වර්ෂ හතරයි අනිත් එකක වර්ෂ පහයි ? එක පී දෙක යන නවනිෂ්පාත් දෙක අසාමාන ජීව කකාල සහිත ව්‍යපෘති ලෙස හඳුනා ර තිබේ අසමාන ජීවකාලත් එතකට පොඩි කතන්දරයුත්ති බද ඒකක් කියන්න. යන්ත්‍රශය කරනවා බද අරුණ සහ සීර විසි පහය එකකැන ප්‍රක්්ධන දීමම අනුපාති සීර විසිි පහයි බද අනුපාතිය සීර්ති හැයි ප්‍රාග්ධන පිරිවයි සර පහලවයි පලවිනිකි කියන්නේ එක්ෙක් ව්‍යාපෘතිය සඳහා Nපිවී ගණනය කරන්න දෙක, එකසා ප දෙක ව්‍යාපුෘ් දෙක සඳහා සමාන වාර්ෂික වටිනාකමවවලඇනුවවැ දැනනය කරන්න සමාන වාර්ෂික වටිනාකම ගරණය කරන්න කියලා කියන හොඳයි දැන් අපි බලමු අප බලමු මේ ගානේ කොහොමොදද NpV ගණනය කරන්න කියල දැන් මේකේ යන්ත්‍ර දෙකට වෙනවෙනම දනනය කරන්න ප එකට දෙ එෙද නිෂ්පාද නිශ්යට නවනිෂ්පාන් දෙකක් තින ප එකසා පී දෙක කියලා ප එක සහ ප දෙකට වෙනවෙනම NPී ගණනය කරන්නට අවශ්‍යයි P එකසා ප දෙකට වෙනවෙන NPVී ගණය කරන්න අවශ්‍යය අපි ඉස්සල පී එකට ගණනය කරමු ප එක. එක පන් පවි ගණනය කරමු යන්ත්‍ර එකේ පුතා ජීවකාලය අවුරුදු හතරයිනෙ ප එකේ හතරයි අවුදු ජීවකාලය එක බදුකරන ලාබේම කෙලිම දීල තියෙන බදු කරන ලාබේ දීල තියන අපිට කෙලිම මෙහෙමත් කරන්න පුළුවන් යි වර්ෂය ඩ කතන්රන ද මේ අතට ගණ්ඩක් පුළන් ගන්නන බිඳුව එක දෙක තුන හතර ශුද්ධ මුදල් ප්‍රවාහය ශුද්ධ මුදල් ප්‍රවාහය ප්‍රාග්ධන පිරිවය කියද පුතේ ප්‍රාගධන පිරිේ සිර පහළවයිස ුද මුල් ප්‍රවාය බින්ඳුුවේදි. මේන්තයේ ආම්භකාර්ුන දුළොස්ථාස් පන්සයේ හුපියල් දහස් වලින් මන්දානවා රුපියල් දහස් දොළොස්තාා පන්සේ බිින්දුවත් ඒක එලියට යනො මේම හොටෙම එක ඉඳල හතර දක්වා මේකට ම පෙරවැඩක් විදිර ගණනය කරගන්න111 ර්තඒ ගණනය කරගන්න1 වර්ෂ පර්ෂ දෙක පර්ෂතුන්න වර්ෂාතර පර්ා කර දැන් අපිට තියෙන කෙලිම් පුතේ දීලා මොකක්ද ලාබේ දී තිී මුදල් ප්‍රවාහිනනී අපි ගන්නවන මුදල් ප්‍රවාහි න අලාබේ දීලදීම් ලාබේ ගිනුම් කරන ලාබේ දීල දයන එදස් ථහනේ ජනවාරි ප්‍රශ්නන් කාර්ටර් හිප රැග. ලාබේ දීලදීන පෙරවැඩක් හැටතිවන් කරනවා මුදල් ප්‍රහයගරණය කරගණන්ඩ ලාබේ හාරදා සටසිය හැටයි පන්දස් දෙසිය පණහායි පන්දාස් අටසිියත් තිහායි හයදා සත්සය පණහා මන් මේකට එකතු කරන අශ්‍යය මේක එකතු කරන අය ෂ එකතු කරවා. ක ෂේ දල් ප්‍රහට යුතු වෙන් එහේ ෂේ මුදල් ප්‍රහට අයිති වෙන් නෑග ශෂයතු කරනු ෂේ කියද දොළොස්දාස් පන්සියක් මඩට පැත්තින් කරන්න එකකට ඇත් නෙවේ දොස්තාාස් පන්සිය යන්ත්‍රයේ අුරුදු හතරයි පලදජවකාල පිඒ පලද ජීක කල අවුදු හතරයි පුතා එහන දොස්තාාස් පන්සේ බැදන්න හතර. දොස්තාස් පන්සී බෙදන්න හතරයි තුන්දා සෙකසි විසිායි උන්දාසිකසි විසි පහයි. ෂයකතු ගන තුන්දාාසික සවිජිපා. තුන්දාසික සිීජිපා දැම්මොකත් දෙන්නෙබුදේ දැන්ගෙනෝ මුදල් ප්‍රවාහය. දැන්ගෙනෝ මුදල් ප්‍රවාහය. මෙහියවුම් මුදල් ප්‍රවාහය මෙහිියුම් මුදල් ප්‍රවාහය. ෂය අයිංගරහම මෙහිියුම් මුදල් පවාහෙනු. හාරදාස් අටසිය හැටට එකතුකරන්න තුන්දාසක සිජි පහා හදදාස් නමසි අස්සූ පහයි පන්දාස් දෙසිය පණහාට එකතු කරන්න තුන්දාසකසි විසි පහහා අටදාස්තුන් සය හැට්ට පහයි පන්දාසටසිය තිහෙට එකතු කරන්න ඒ තුන්දාසක සිසිිවා අටදාස් නමසිය පනස් පහයි හයිදාස් හත්සය පනහාට එක කරන්න තුන්දාසක සසිිපා නමදස් අටසිය හැට්ට පහයි නමදටසිය හත්ත පහයි දැගෙන මෙහෙු මුදල් ප්‍රවාහ දැ මේ අපිට මම එදැන කලීම ශුද්ද මුදල් ප්‍රවාහය දාන නිසා මේකින් මේන මෙහෙු මුදල් ප්‍රවාහයි තව එකක් අඩු කරනම බදු බදුත් අඩු කරන බදුත් අඩු කරන මට එනා බුතේ ශුද්ද මුදල් ප්‍රවාහය කිලම් වෙන කුත් මුදල් ප්‍රවාහෙන්න්නේන ගාන මේ ගාන වෙන මුකුත් මුදල් ප්‍රහැන්නේ යන්ත්‍රෝප කරමත් සීරිවිසිිපහක ප්‍රාගධන දීනාව ගත්තා අප වර්ෂක අදාද ැම් යන සසිීති ගන තො අදයම් බදු අඩු කරන්නට සීති ැබද සිය ුොත් ට ුද්ද මුල්ර ගන්න පුලුව හැීම ආදයම් බද ගන කරන්න මඒක පෙරවැඩංක දෙකේ ඇයට ගනය කරන්න ද පෙඩක අ ගනය කරනවා ආදායම් බදු ආදයම් බඳදු ගණනය කරන්න මමුගද කරන්න ඕනේ අවුරුදු එක දෙක තුන ම මේට පැදිලිවෙන්න හද නැන් ෂෝට් කට්ටලින් හත්තහැ එක දෙක තුුණ හතර ගිනුම් කරන ලාබේකීෙන් ගිනුම් කරන ලාබේ ගිනුම් කරන ලාබේ ගාන දී ලතා හරදා සටසය හැටයි පන්දාස් දෙසිය පණහායි පන්දා සටසය තිහයි හයදා සත්සය පණහයි මේකට පුතා ශේවීම් එකතු කරන්න ෂේවීම් කිය ගලනය කරගත්තන තුන්දාසික සි විසි පහයි ගිනම්ර ශය ඉට දෙන්නේ නෑ ඒ දෙගතු කරනවා මේ මරු වැඩක් තියෙන තුන්දාාසිංසය එක හැබේ ප්‍රාක්්ධන දීමන අඩුකරගන් දෙනවා ප්‍රාක්්ධන දීමන මරුම වැඩේ තමයි ප්‍රාක්්ධන දීමන අනුපාතයක් සියර විසි පහයි. ඒකන් දර දොළොස්තාස් පන්සියට සියයට විසි පහ ඒකත් අවුරුදු ඒකත් උන්දාාසික සීසිි පහම තමයි යම් ඒකත් අඩුකරගන්න දෙන්නේ ඒකම තමයි ඒ ගානමයි මරු දැ පැහදිි කර ඕන හින්ද කරපු. ඇරන්න මන මේකටක්ගල දැක්කනම්මන් ෂෝට් කට්ටයෙන් කෙලෙම ගිනුම් කරනලා බේට ති බදුගය ගනය එක නන්න දැන් ඔන්න බදු සඳහ ලා බේ කියලා නවා අරකමනින් හාරදාසට සිය හැටයි පන්දස් දෙසිය පණහයි පන්දාසට සිය තිහයි හයදාසත් සිය පණහයි එනම් බදු කියද බදුඇ මේ ගාන කියන බදදු අනුපාතය පුතේ සියට තිහාැයි කියල ද අනපාද සීර්තිහය වර්ශෂයකයට එනම් බඳ අනුපාදය සීර්තිහා යිඉන ගිනුම් කරන ලාබේ මත බදු අඩු කරන් බදු ගණනය කරන සීර්තිහා හරදා සටසය හැටට සීර්තිහා එදදාස් හාරසිය පණස්සටයි පන්දාත් දෙසිය පණහට සීර්තිහා එක්දාස් පන්සිය හැත්ත පහයි පන්දා සටසය තිහෙට සීර්තිහා එක්දා හත්සය හතලිස් නමයයි. හයදා හත්සය පණහාට සියයට තිහා දෙදස් විසි පහයි. ඔය තමයි ආදයන්ම් බදු වන එනම් බදුුත් අඩු කරමෝට. එතක ශුද්ධ මුදල් ප්‍රවාහය ගණඩ පුලුවන් එක්දදා හරසය පනස් අටයි එක්දා පන්සිය හැත්ත පහයි එක්දදාස් හත්සේ හතලිස් නමයයි. දෙදස් විසි පහයි බදු අඩු කරු සුද්දම මෙහහි මුදල් ප්‍රහෙ මේ බදුුත් අඩු කල දැම්වා එතකොේ නොිට ුද් මුද ප්‍රහම කන සුන්බූරණගේව මුකත් නෑඉදි එකින්ද මට ලේසි වුණ හ පන් වි හත අටදස් තුන් සියය හැත්ත පහ ්‍රීන එක්දස් පන්සිය හැත්ත වහා හයදස් අටසීයේ. අටදහස් නවසය පනස් පහ රින එතාස් හත්සය හතලිස් නවේ හදදස් දෙසය හයයි න නමදස් අටසය හැත්ත පහ. රින දෙදස් විසි පහ. හදදා අටසය පණහයි. ොන්න ශුද්ද මුල් ප්‍රහයන් ගත්තා දැ ඒකවුදු ශුද් මුදල් ප්‍රහැන්තියන් පලනි අවුද හයදහස් පන්සි විසි හතයි. දෙවැනි අවුරුද්ද හයදාස් අටසයයි. සුම්වෙෙනය අවුරුද්දේ හද්දස් දෙසය හයයි හතරවිනි අවුරුද්දේ හද්දා සටසය පණහැ දැම්පුතා ඩිකවන්්ෆක් බිඩුව දී එකයි දො දැන් සුද්ද මුදල් ප්‍රවාහේ වැඩින්න පුතා ස්කුන් ක්ටේ තවර දොස් තාස් පන්සියේ ප්‍රසට වැලවික රීන සියට පහලොට එක ඳලා හතරට ඩිස්කන් ෆෙක්ට ෝොන්නනැබ මේකෙන් බල දැකි දෙැන් අපිගව තියනවා වගු ියයට පහලොෝට සියර්වාලෝට අටයි හතයි බිඳුවයි මේකෙන් පට සයට පහලෝ කපල ගන්නවා ඔන්න මට මේක මැතනින්ම තියද හැකිෙන අත් කර ලස්සන්න. පලවෙනි අවුරුද්දය බිදුු ේදි පුතා එකයි එකෙන් වැඩි කළ තම යාවේ අනිත්තඒය අදාලා ගණන් වලින් වැඩි කරක් අදාලකින් වැඩිකරු හයදාස් පන්සි විසිහත වැඩි කරන්න පුතේ බිදසම අටයි හතේටයි හතයි බින්ඳුවේ එතව වෙනවා පන්දස් පන්දස් හයිසිය හැත්ත අටයි පන්දා සයිසිය හැත්ත ඇටයි හයදා සටසය වැඩි කරන්න දශම හතයි පහයි හයයි පන්දාසිකසි අතලිස් එකයි ආසන් රුපියල්දාහට හදදස් දෙසිය හය වැඩි කරන්න දසම හයයි පහ යටේ ඒ පැත්තිගින් කියයලා අතෙමිලියීම හිරයි ට පව් මේ කහරන්න පහත් මරගත්ත අවුරුහෙතේ ලතින්තරගයා මෙතන එකයි අටයි හතයි බින්දුවයි හතයි පහයි හයම් වැඩි කරා හයයි පහයි අටෙන් වැඩි කරා පදර්ශන පහයි හතයි දෙකෙන් වැඩි කර හයි හතයි දෙක අදහ දෙසිය හය වැඩි කරන පුතේ හයයි පහයි යටේ හතලිස් හතයි හතලිස් දෙකයි හද්දා සටසය පණහා වැඩි කරනවා දශම පහයි හතයි දෙකින් හර්දා සාරසි අනුව එටට පුතේ Nපීවයනවා කිය හාරදා සාරසි අනුව දන හාරදාහත්සිය හතලිස් දෙක දන පන්දාසක සි හතලිස් දෙක දාන පන්දාසායිසිය හැත්තයාට ්‍රීන දුළොස්දාස් පන්සියේ හද්දාස් පන්සිේ පනස්ස එකක් වෙන. බලන් ඒගාන මෙනෝදිකිල වාලට වලටතාවේ ගම්දදිකල බලන්න පී. තමාමි කර පෙර වැඩ පෙර වැඩ කර පුටිකවද එක විතර නිති එක වන්න ටක්දා ද ඒගාඩ එකට පුතා ඊළඟ ඩබ යනවා පී දෙක කියන නිෂ්පාදන ක්‍රියාවලිට දාල හොයන් ඒකත් මේ වගේම අපි හදමු ඒකත් මේ වගේම වර්ෂය බිදුව එක දෙක තුන හතර පහ ඒ පහත් තියෙන න එක දැහදන්න හද පිද හදන්න තුන් මෙහ මහදන්නම මෙකොට ේන ඕන ක්‍රමේක හ ගන පුුව ම ලේකරම තොරග මං එකකලියයා ගන මේ අතට බින්ඳුව එක දෙක තුන හතර දෙවනේ පහක් තියෙනවා ගන ඒක පහත්තියනම් අර ඉස්සල්ල ගනිත් පත්තන හැද පහක් තියනවා ස්සල්ලම් මූලි යෝජනය මූලි යෝජනය කියල දාගත්ත විස්තරය ොස්ථාස් පන්සීයයි බලන්නක මලිකාෝජන දොස්ා පන්යක දෙවැනි විශ්පාධදිතත් මූලිකාජන දොස්ාස් පන්සීය එළටයන ඊට පස් මගන්නව මූලිකායෝජන සුම්බුර්ණකයක් නැහැ කිසි මුල් ප්‍රහ කායෝජනය සම්බන්ධෙන් ඇතිව කාරක පාධනායජනයකුත් නැහැ ඊට පස්සේ බලන්නවා ශුද්ද මෙහෙම් මුදල් ප්‍රවාහයි. මේක තියෙනෙකපුතා මේ ලාබේනේ ලාබේට මම එකතු කරනවශය මෙතන තියනෙන ලාබේ ලාබේට ශයකතු කරන දැන් ශය කියද දැන්ශය කියදපුත දොළොස්දාස් පන්සී යයි මේකෙ පලදායි ජීව කාලය අවුරුදු පහයිපුතා මේක අවුරුදු පහයින මේ ඒක පහත් තියෙනව ඒ අන්ත්‍රය පහක් එනම් පහම් බෙදනු ත දොස්ාස් පන්සි පහෙන් බෙදන්න එතරො දෙදස් පන්සියයක් එන්න ඕන අන්න ඒක ෂ දෙදස් පන්සීයේ ශේකතු කරන්න ලාබේයට ශේකතු කරහ මුදල් ප්‍රවායෙනු එනම් තුන්දස් නමසිය හැත්ත පහට ශේකතු කරන්න ශේකය දෙදස් පන්සීවේ හරි මෙතන මේ කල්ල පෙන්න්නන්න මේකට මේ හමවරුද්ධෙන ශේකතු කරන්නපුතා දෙදස් පන්සීගන්න ුද්දක දස් පන්සේ ගන්න යකතු කරන්න එතොඩට කෙි ුද්ද මුදල් ප්‍රවාහය ගන්නඩපු ල එක අවුදවවා වැඩියමටදඟලන් ඔන්නේ නතකොට තුන්දස් නමසේ හැත්ත පහට එකතු කන්න ශේදස් පන්සය ත පලන අවුදේ හයිදා හරසිය හැත්ත පහයි දෙවැනි අවුරුද්ධේ හාරදස්තුන්සී අසූහයට එකතු කරන්න දෙදස් පන්සීය හයදා සටසි අසූ හැයි ඊළට හාරදාාසරටසයයට එකතු කරන්න දෙදස් පන්සිය අද්ස්තුන්සීය පන්දස්තුන් සය පණහට එකතු කරන්න දෙදස් පන්සීය හද්දා සටසය පණහයි පන්දස් හත්සිය අසුවට එකතු කරම් දෙදස් පන්සිය අටදස් දෙසය අසුවයි එතට ඔය ගලන්කිය තමයි මෙහිව මුදල් ප්‍රවාහය අපි දාගම හයිදා සාරසය හැත්ත පහයි නි අවුද්ේ හයදස් හරසිය හැත්ත පහයි ශුද්ධ මුදල් ප්‍රවාහය. දෙවැනි අවුරුද්දේ හයදාස් අටසි අසූ හයි හයදාස් අටසි අසූ හැය. මතක විදිේ තුුණන අවුරද්දි හද්දස් තුන්සීය හද්දාස් අටසය පණහයි පස්වැනි අවුරුද්ද තියෙනබුතේ අටදස් දෙසි අසුවය ුද්ද මුදල් ප්‍රවාහ දාගත මෙහ මුදල් ප වතියන මුදල් ප්‍රවාහය ඔවූ තව තියන මුදල් පය මොනොත්තියන්නේ තවතියන්නේ එක මුල් පය බදු විතරයි එනම් ආදායම් බදු දාගත්ත පෙරවැඩා11 ද ගනය කරන ඇත්3 විතරදය ආදයම් බ කලනු පෙරවැට දෙකක් විතරාවන ආදයම් බඳ එක දෙ තුන්න හතර පහ අවුරුදු පහ. ඉස්සලම දැම්මපුතා ගිුම් කරන ලාබේ. ගිනුම් කරන ලාබේ. ගිනුම් කරන ලාබේ දාගනයන්. ගිනුම් කන ලාබේෙන ගානී දීලා තිබෙත් කහොම එකඳ ගැටලුවන්නේ. තුන්දස් නමසය හැක්ත පහයි. හාරදාස් තුන් සය අසූ හයයි. හාරදාස් අටසීයයි. පන්දස් තුන් සය පණහයි. පන්දාහත්සය අසුවයි. ඕකට එකතු කරන්න පුතා මේකට එකතු කරන්න ෂේවී ශේඩ දෙන්න අබදු කරනේද. එනි ිනුම් කන ලාබෙත් නවත ෂවීම එකතුගන්න. ශේවීම් අපේ තිබේ දෙදහස් පන්සිී අවුරුද්දකට හැම අවරෘත්තිම දෙදස් පන්සිී යත්ති ෂේතු කරලා හැබැයි ප්‍රා්ධන දීමන අඩු කරද හැක්. අඩු කලා ප්‍රාක්්ධන දීම. ක්ධන දීම හම්බෙෙන සියයට විසි පහ ගන ඒ ඇනපුතා දොලොස්දාස් පන්සීයට සිය විසි පහක් තමයි හම්බෙන්නේ එකන් තුන්දා සෙකසි විසිිපහ තුන්දාෙකසි විසිපා ඔන්න මේ අවුරුද්දෙ අඩුකර දෙනිය අවුදෙ අඩුකර තුන් එනි අවුද්ෙ අඩු කරා හතරනය අවුද්ය අඩුකර පස්න අවුද අඩු කර ෑ හේතු සයට විි පාහග අවුදු හතරය සතුූන් මෙම ප්‍රක්ගත දීම අරන් ඉවරැයි දැන්ගෙන නොමකක්ද බදු සඳහලාබය බදු සඳහලාභේ තුන්දහස් නමසිය හැත්ත පහට එකතු කරන්න තෙදස් පන්සීය. අඩු කරන්න තුන්දාසිකසිේෂිපහහා. තුන්දස් තුන්සිය පණහයි තුන්දාස් හත්සය හැට එකයි. ආරදාසටසීය දන දෙදස් පන්සීය ්‍රින තුන්දසික සිෂිවා හාරදාසෙකසිී හැත්ත පහයි පන්දස්තුන් සය පණ හා දන දෙදස් පසී ්‍රින තුන්දාාශකසී විසි පහ හාරදාස්හත්සය විසි පහයි ඊළඟට පුතේ අඩු කරඩ නැහැ පන්දාසත්සය අසුවට එකතු කලා කෙළිමු දෙදස් පන්සය අටදස් දෙසී අසුව මේකටමයි බදුගේ වන්්ඩයන්නේඇ 300%. බ බදු ගවන් සීර්තියකන්න තුන්දාස් තුන් සය පණහර සීර්තිහා එක්දස් පහයි ගෙව් බදු එක්දස් පහයි තුන්දාස් හත්සය හැටේකට සීර්තිහා එක්දාෙකසිී විසි අටයි හරදා සෙකසිය හැත්ත පහට සීර්තිහා එක්දා දෙසය පනස් තුනයි මං ආසං දාහට ගන්නන්නේ ය විසි පහට සීර්තිහා එක්දා සාරසිය දහටයි අටදස් දෙසිය අසුවට සීයට තිහා දෙදස් සාරසිය අසූහතරයි එ සාරසිය අසයි දැන් ආදායම් බදු අඩු කරන්න පරින මුදල් ප්‍රවාහයක් එක්දස් පහයි එද්දා සෙකසිී විසි අටයි එක්දා දෙසිය පනස්තුනයි එක්දා හාරසිය දහාටයි එදා හාරසිය දහටයි දෙදස් හාරසි අසූ හතරයි දෙදාස් හාරසිය අසූ හතරයි. රෙන් පදේ වෙනත් මුදල් ප්‍රහණයන් කෙලීම ශුද්ද මුදල් ප්‍රයාාව දොළොස්දාස් පන්සීයයි රින බිදුවේදී මෙතනහය හාරසිය හැත්ත පහ රින එක්දස් පහ පන්දස් හාරසිය හැත්තෑවයි පන්දස් හත්සය පනස්සටයි. අදහ තුන්සේ රිරණ එක්දාදසිය පනස්තුන් හහල හතයි හදදා සටසය පණහා රින එක්දා හාරසිය දහට හයදා හාරසිය තිස් දෙකයි අටදස් දෙසස රින දෙදාරසිය අසූ හතර පන්ද හත්සය අනු හය එට වස් එදාද හැකි අපිට ඇ 15ස බින්දුවෝ දකයි කොහොමත් අපි ගරණය කරන තියෙන්ද වගුවෙන් බලද හැකිවාට මේ වගුවෙන් අපි බල නොව නැත ඔන්න සියර පහලෝට මේදී කලින් ලියාගත්ත නැත් හටයි හතයි බින්දුවයි හතයි පහයි හයයි හයි පහයි අටයි පහයි හතයි දෙකයි නිත්ක නම් මතකම පහයහතයි දෙකයි හතරයින මේ හතයි පස්සන අවුරුද අතරයි න මේ හතයි දැම් වැඩි කරන්නපුති

ආර්දාා සත්සය පනස් නමේ පනස් හතයි පනබයි වැඩිකිරී පණසත පනස ඩගින් දසු හතයි පහය හැ හතලිස් තුනයි පනස්තුනයි හයදා සතලිස් හත වැඩිකිරීම දශම හයයි පහයිට තිස්නමයයි හැත්ත නමේ දහස් වලිගේ ආසන්න. න හැත් හදාසාර්සය තිස්තේක වැඩිකිරීමම් දසම් භා යහතයි දෙක තුන්දා සයිසිය හැත්ත නමය පන්දා හත්සය අනුහය වැඩිකිරීම දශම හතරයි නමේ හත දෙදස් අසු එකයි දෙදස් අකසිය අසු එකයි දැන්ඕකනේ එක ග්ඩ ඒක තමයි NP net්සවැ හතල හතයි පනස් නමය දන හතලිස්තුනයි පනස්තුන ධන තිස් නමයැයි හැත්ත නමේ දන තිස්හයයි හැපත නමේ දන දෙදසටසි අසුව එක ශ්‍රීන දුරොස්දස් පන්සිය. හද්දාසිකසිය පනස් එකයි එනම් පුතේ දැන් අපි NPීව ගත්තා පජෙක්් දෙකකම පී1න් කියන ව්‍යාපෘතිය P2 ව්‍යාපෘතිය Np ද NPව ගත්තා කලින් එක Nපවි කියදාට මේක හැත්ත එකයි පනස්ස එකයි කලින් එක හැත්ත පහයි පනස්ස එකයි හැත්ත පහයි පනස්ස එකයි පහයි පනයි හැත්ත පහයි පනස්යි දැන් එකේ හැත්ත එකයි පනස්ස එකයි දැන් ඇත්තටම මේ මේ ව්‍යාපෘතියේ අහන දෙවිනි ප්‍රශ්නය තමයිපතේ දෙවැනි ප්‍රශ්යෙන් අහන්නේ ත් දෙවිනිි ප්‍රශ්න හන්නේ දෙවෙවිනි කොටස පලවිනික හරි NPව ගණනය කරා වෙනවම හරි දෙක ප එක ව්‍යාප්‍රසතා සමාන වාර්ශික වටනාකම කරණය කරන්න සමාන වාර්ෂික වටනාකම නත්වැ එකව තියෙනනේ ඊට පස් අපි ගන්න ඔබතේ වාර්ෂිකය වට්ටම් සාධක කිය වාර්ෂිකය වට්ටම් සා දෙක අපි ගණන එක නොමොකද සමානවාර්ෂික වටනාගම දැ මෙතනම් ඔබිය සලෙක්ෂන් එකක් තියෙන හේතුව පී එකේ පලදා ජීවකාලය අවුරුදු හතරයි එයාගේ NPවී හද්දස් පන්සිේ පනසට පී දෙකේ හද්දාසිකසිිය පනස් එකයි අවුරුදු පහක් වෙලා ඒක ඉහින්ද වෙන මුද් බලන්නතු එළිමිකිත ප එක තෝරගඩ කියලා හතු ප එක අයුකාලයක් අඩු N පීවි වැදි ඒ ඒක අනි පත්තු මුදහරන කිදිර මේක හදස් පන්සිි පනස් එකයි මේහද්දා සි කිසි පනස්ක පැත්ව න අපිට පවි දිහබල්ල කියන්න බෑ ව්‍යාපෘතිවල පලදාජීවකාලය අසමාන නම් පුතා හැබ මේ ප්‍රශන එහෙම එකක් කහන්න මේක ඉක්ලට නටැවල් වැලි විද්ධානය කළ ති ඉවරයි වෙනම් කුත්හල නැහැ හොඳ මතක දයාගන්න හොඳ මතක දයාගන්න මතකතියාගන්න පුතේ යම් හෙකින්. ව්‍යාපෘතිවල ජීවකාල ඇසමානයි නම් මේපව එක දිහබල්ලා විතරත් තිඉන්නේ ගන්න බෑ ඔයා බලන්න ඕන සමාන වාර්ශික වටනාකම කිීරික නේ ඇුව ඇල ඒක කරන්නේ ඇති මේපව එක බෙදන්ඩ ඕනේ වාර්ෂිකය වට්ටම් සාධකින් මොකද වාර්ිකය වට්ටම් සාධයකෙන් ඇනට ෆෙක්් එක පාර්ෂිකය වට්ටම් සාදකඇ 15ස මේගේ 15ස මේ බලන්නක ටමක තට ඒබල්ලක්දනවා කෙලි වහගට ඒ ේබල එකට අපි කියනමල ේල් කෙ ඒකබුතේ සියට පහලව කෙලින් සට පහලෝගලින් අරුදු හතර කෙලින් ඉස්ස ම්ඹබරඩු හතර කලින් පහෝ ගලින් බලන්නට ඒ දන මුණග හැතන ම්බනවාා කියද දෙයි දශම අටයි පහයි පහ දෙයිදශම අටයි පහයි පහ දෙකයි දශම අටයි පහයි පහක් ඒ අවුරුදු හතරකට පටල අවුරුදු පහයි නිබතේ පටල අවුරුදු පහයි අවුරුදු පහ කෙලින් සියට පහොගලින් යනකට හම්බෙනක් තුුණනයි දශම තුනයි පහයි දෙක කියලෙක් ඒක තම ඇනෆක්් එක තුනායි දශම තුනයි පහයි දෙක තුනයිදශම තුනයි පහයි දෙක අපි කරන්නේ මේ NPීව එක බෙදන්න පුතේෆක්් එක හද්දාස් පන්සිය පනස් එක බෙදනවා දෙකයදශම අටයි පහයි පහෙන් එතවටන දෙදාස්හයිසිය හදලිස් හදරයි දශම අටයි තුනයි මේක හද්දාසිකසිය පනස් එක බෙදන්න තුනයිදශම තුනයි පහහියි දෙකින්. දස්සෙකසි තිස්තුනයි දශම තුනයි පහ ඕනන දැම් ව්‍යාපෘතිය ජීවකාලය අසමානුනාන මේක දිහා බලලා දැම් මේක කොහොමත් වැඩිවෙෙන පිය එක ඒ ප එක තමයි තෝරගන්න එකක් තෝරගන්න ඕන තෝරාගත යුතුව්‍යාපෘති පියක දැම ගානත් තෝරාගත් ුතුව්‍යපෘති ගණන ංහලා තිබනෑ භාගදී විාගදිී තෝරාග ව්‍යපෘතිය පිළිඳහලා තිබන හැ එපීවි ගණනය කරන්න ආ හරේ හලතින සීකොටස එකම කොපි කරගරන තුනේ හලතිනකක්ද එක් එක් නිෂ්පාතිතිය හඳුන්වාදීම සහ පමණක් කරමුදල් ප්‍රමාාවවත්වන බව උපකල්පනයකරින් කුමන නිෂපාතිය හඳුන්වාදී තේ හෙස් හයි සහන්ර දැන් එක් ප්‍රඩක්් එකක් විතරයිනං හදන්න පුළුවන් වෙන්නේ අපි හදන්න ඕොනිමකක්ද. හදන් ඕනි මෙන්න මේක පුතා සීවලට උත්තරය පි ලියන. පව දිහාවි බලලා නෙමේ කියන්න අප ව්‍යපෘති දෙක ජීවකාලය අසමානයිපතේ පී එකේ වර්ෂ හතරයි ගොම් ප්‍රශ්නයක් බවට පත් වනා හේතුව තමයිබුතේ දැන් ජීවකාලය අසමානුනාට අවුරදු හතරක පවි වැඩී නැවරුදු පහයට වට එතකොට ඔයාට මේ සමානවාර්ෂික වටනාක ගණනයර නැතුවම කිය දැ කෙින්ම පි එක තෝරගන්න කිය එෙම අපි දෙන්නව නඋත්තරේ ලොජිකලි විභාගට සමහර ප්‍රශ්නය නවා අපි දන්නවා පට්ට මැටිසිීනෑ මෙතන තියන්නේ කියලා අපි වුනාට ඒ බව පෙන්නට ය නෑ අපි දෙනවා ලොජිකල් උත්තරේ කොහමදපුතිේ ලොිකල් උත්්‍රරේද අපි කියනවා. වැඩිම සමානවාර්ෂික වටිනාකමක් සහිත පි එක ව්‍යාපෘතිය තුරාගත යුතුය කියලා එතකොට දන්නවා යා මරු මෙයා බලතියෙන් එතනින් මේ අතනින් බල්ල කියලාතිී. මෙතනින් බල්ල කියන්න බෑ මේක කියන්න පුළුවන් හේතුතමයි හතරේන්ප වැඩි පහේකට වඩා එතකොට ඉන්දගන නෙට්ැනුවල් වැලිය හතරක කොහමත් වැඩි පුරයි න කවරුද පබද ලගිය හැබැයි මේ ගොන් විදිර කරන්නට පද වන් පනස කවරු හතරෙන්ෙද මේ පහහිමිදලගන්න බෑ ඒම ගන්න බෑපති සමාන වාර්ෂික වට්නාකම් ගන්න මොකෙම්බෙරද වාර්ික වට්ටම් සාධක අවුරුදු හතරටන හතර වට්ටම් සාදක පහේ නම් පහේ අනි ටිෆෙක්්කෙන් ෙදල ගන්න ඕනේ හරි ලියන්න මෙහම මෙහම ලියන උත්තර කොහොද ලියන්නේ මෙම ලියන්න මෙම ලියන් ඉහත ගණනය කිරීම අනුව ඉහත ගණනය කිරීම අනුව ඉහත ගණනය කිරීම අනුව ව්‍යාපෘති දෙකින් ව්‍යාපෘති දෙකින් ව්‍යාපෘත් දෙකින් වැඩිම සමාන වාර්ෂික වටිනාකමක් සහිත. වැඩිම වාර්ික වටිනාකමක් සහිත පී එක නිෂ්පාධිතය, පී එක නිෂ්පාතය ව්‍යාපෘතිය තෝරාගතයුතුය තෝරාගතයුතුය තෝරාගතයුතුය. හිතනවා බට දැන් ව්‍යාපෘතියගීමේ ප්‍රශ්නයක් ඕන එකක් ලස්සන්නට විස්ඳගන්න පුළුවන්වෙයි කියලා පට්ට විදියට ඒ අපි කතා කලා ඇත්තට ඕන ප්‍රමාණය කතා කළ නමුත් අප ප්‍රශ්න වලට තමයි දැන් හුරු කරේ තවත් තියරී බලල තියෙනවා නම් ගොඩක්ලේසි නැතිය ඉතින් බලන්න ට්‍රයික කල්ල මේකෙන් ගොඩදාගන්නයම් කිසි ප්‍රමාණයක් යි් එතවට තරි පන්ති හිටපුලමයි ඒ අය තිරිවීඩියෝස් බලන්න හරි. යට ීඩිය යවා දහදොලාහ බලන්ඩ ටක බලන්් දැන් මේකට සම්බන්ධ වෙච්චි දරු මේ ප්‍රශ්නපත්‍රවලින් මේ වැඩේ අල්ලගෙන විභාගේ එතර කරගන්න බලන්න් එතවට අපි හෙට දවසේ උදේ ලෙක්ෂර එකක් තියනෙ නැහැ හෙවනාට හෙට උදේ නැති වනාට හව සහතරට හව සහතරටමයි දේශය තියෙන බදු කරන් දේශම අටට නෙමේ තියන්නේ එක හව සහතරට් ඒක රූප් එකක නැසේ ජදදායි ඉදිරිදේශනවලදී ඔබ සම්බන්ධ වී යුත්තේ පුතේ අර ලිංකෙක් දෙැම නැත්තන් අපි කිය වෙබ්බඩ ව හහා සබන්ධ වෙන්නි කල තුොර වෙබ්ඩවී ආර සමයි සම්බන්ධ වෙන්න ඕනේ මං එහෙම සම්බන්ධ වෙන්න ඕන ආකාරෙ දැම් විනාඩි පහක් කරන්න කියන්න විනාඩි පහ කරන්න කියන්න එතුර අපි අද දවසේ සාකච්ඡාව මෙතිනින් ඉවර කරනවා දැන් අපේ දැනට ඉන්න දරුවෝ දන්නවා ඒ අය න්න සම්බන්ධ නැි නමුත් කමන්න ඒ අත් පොඩ්ඩක් හිටියත් ගැටලුවක් නැහැ මම දැන් කියන්න ඔබ අනිදදවස සජීවී වැඩ සටහට වෙබ්බාඩවිආරක් හොමද සම්බන්ධ වෙන්න ඕනු කියලා විනාඩී පහෙන් ඒක පැහැදිලි කරන්න ඒ අතර වගේ ගැටලු මොහරි තියෙනන දානපුතා මේක හොඳල පලාගන්න Google search් එක ගිහි න් Onlineයින් අකොර කියලා ටයිප් කරන්න එහම Online නකරට ටයිප් කරාට පස්සේ වාට මෙහෙම වෙබ් අඩදියක් දකින්න පුළුවන්වෙේ ඒක ගිහිල්ල මෙම Online අකර කි කරන්න කලි කරහම්පුතේ තියෙනවා මෙදිීන කෝසස් කියලා තැන් දෙක්ිම පෙන න මෙතන කෝසස් කිය පෙන නැත්ත මෙ හැරම් පෙන්නු ඒතන කොත්තන හරිකමන්න ලි කරන්න කලික් කරාට පස්සේ විික්කරාට පස්සේ පයාට පේනවා මේ අපේ පාටමාවන් කිහිපයක් තියෙනවා මේකෙන් ඉස්සල්ලම ලොගින් එකක් හෝ රජිස්ට්‍රේෂන් එක කරන්නවා මෙතන මාම් රෙජිස්ට්‍ර වෙනවා අලු ස්ට ෙ දැන් රෙිට ලාන්න මේ රිස්ට න්න න එකට ති නිස්ට් එකක මෙ දම් රෙජිස්ට කියලා යන්න ෆුල් නේම්ක වගේ දාන්න ඔයා ඇමති නමක් දාන්න ඒකට අදලාකො මල්ෙදරස්ෙකුද දාන්න. වරද ීමල් ලින තුළත් කරන්න මන්දැන් දැම්මකිලතුමක ටසම පස්සුවවැඩ එක ඇතුළත් කරන මම නැත මේ වෙබ්ඩ විය එනෙකොට ඇතුළත් කළ යුතු පාසවැඩ්ඩෙ එක මට මත හිට්න එකක් මං ඇතුළත් කරනවා පිටස රස්ිට්‍ර නවග කියෙන බටනය කලික් කරපුද ඒේල් එක දැනට තියෙනවා කියලා කියනවා මං කලින් රජි්ට්‍ර වෙලා තියෙනෙහින්ද මයග නිසා වෙන ඉමල් ලපිනයක් ඇතුලත් කර ින කිය එක දුන්න ඔන්න රෙජිස්ට්‍ර වුණ බාගයක් ඉවරයි වැඩේ ඊටව සමටතුලන් කැමදරම් ප්‍රපයිල් පික්් එකක් ඇතුළත් කරන්න මගේ කැමති එකක් හැමතිනම් ඔය තියෙන එකක් මනොහරි ඇතුළත් කරන පුළුවන් ඇතුළත් කළලා මොබයිල් නම්බර එක වගේ නිවරතිදි ජංයමුතුරථනෙ දෙන්න ඩිවරි ඇඩද්‍රසෙක්කනවාගේ ඇඩද්‍රස එක දෙන්න වගේ දිස්ත්‍රික්කය තෝරන්නමොකද කියලා යි කරන්න දිස්්‍රික් සකෆෝ නම්බ එක තවටෙලිෆෝන් නම්බර ඇත්වෙන ඒ එකත් අතුළත් කරන්න ඒට කම්පූර් කට පස්ස කම්පී ප්‍රජිස්්‍රේන් කියන බටත්්නෙ ොබන්න ඒක බුවට පස්ේ ඔබට මේවාගේ එකක් එයි අපමින් ස වඩියස පාස්ට කියලා දැන් ඔය වෙෙබ්ඩි විලියාපති චිවුණනා විතරයි කෝස්කජිනේ නෑපුතේ හඳදවා මෙතර ෝස් ලිස්් එකට ඇන් ලිස්ට එකට ගියාට පස්සේවාට පේනවා කෝසස් ගණනාවක් අපේ තියෙන ඒකින් වයාහ ්‍රජිටරෙන්න්න ඕනේ ඒ තුන සැත්තැම්බර ගෙන විභාගට ඒකට ගිහිල්ල ඔයා සබ්ජෙක්ස් හතරක් තියෙනවා මේ සබ්ජෙක්ස් හතරටම වියූ කෝස් කියාල ගියා ප්‍රජිස්ට්‍ර නව් කියලා දුන්න එතවට තුන්දත් දිසිේපනා කියල පෙන්ෙන ඒ ඉවන්ඩෝන නැහැ ඇතනදී තිරිත් බලනයට තමා ඒක්ගෙවන්න ඕනේ ඒවිරවාම සබ්ියට් හතරට ප ්‍රිෂ්්‍ර වෙන්නකු ්‍රිස්ටවීම කරන්න යවීමක් කරන්නැි බැක් වෙනෝ රජිස්ට වුනාා බැක්කුණා ඒවිර සබ්ෙක් හතරට ඔබ රජිස්ට වෙන්න රස්ට වෙලා ගෝ බැක්කන් පේලට කියන බට්න එක සිිලෙක් කරාවිදිර සබ්ජ් හතරෙන් අපි තුනකට තමයි රිෂ්ටුනේ තම තව එකක් ිතුරා ඉගෙන නැවතයනවා නැවත කිහිල්ලා මේ සබ්ේ ඇත් ිලෙක්ල්ලා ්‍රජිස්ට නව කිය එක දෙනවා එතකොට මට ඒකරත් ම වේෂ්ට උනාව මට ගෝබැක්කැන් පේලේට කියලා ඇනවා දැම්මං කෝස් ලිස්ටකට ගිහිල්ල මම දැන් මගේ කෝසකට ගියොත් මට පෙන්න්න නොමේ මේ කෝසක තියෙන වීඩියෝස් කාන පෙන්න්න නො ඩියෝස් තියෙන ප්‍රමාණයක් ඒ ටිකක් පෙන්න්නනො ොර ම ගහිල්ල මං මොක්හර ද උදාහන කලමනාකන ගෙනුම් කන ීඩෝ හලස් නමයක්ත්තියන මංගේ කෝක වූ කරහම මට මේකේ කරඩගයාට පලේ කරවා මොකද මහිරගේ වල නැතිහින්දා හැබැ මට පුළුව මේ ගිනුම් කලවනාක ගිනු කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡෝගේ අන්න ඒකට යන්න ඒකට ගිහාාම උබට බේ නොම දෙද ශවිීයක නවීරි ප්‍රශ්න පතරය සම්ූර්යම ඩිස්කස් කළ දාලාතියෙන් ෙකෝඩීන් බලන්න බල ේ කළ මේ ්‍රෙකෝඩින්ස් බලන්න පුළුව ත ේ කල බ හැක් එතර ඒ පරගන් ඩිස්කස් කරන්න ෑනැවත දෙදදා සිසේ එක ෙකෝඩ ශෂ එක දලාත එතනින් ඒක බලන්න පුළොමතිය හරි ඒකගේ මවාට හ ොක්ක මටස් තියනවවා මේ ේෂන් ොකීමමස් කියලා ප්ලෝඩ් කලා තියෙනවා අපි තිබොත් මෙතිනින් බලගන්න පුලුව එක ානෝඩ කර එත දිරි ද ගුප එක දන්න වෙ හගේ ෝඩ කරන්න එතකොටවාට මොකරි ලව් ලාස්කත් තියෙනවනම් අපි මෙතන ස්තරහට එනවා එකක් කෝසිකට ගිහාම කළමනා කරන කි නුකන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සජීවී කියල ඔය ඒකට ගියාට පස්සේ ඒකටවාට ලයිු ලාසිකක් පෙන්න්නයි දෙම මේ උදාහරණයක් විදිහයට එකක් පෙන්නුවොත් පෙන කෝසෙක් එකක් පෙන්නවුවත් මෙන මෙහෙම පෙන්න අයිවාට මේක කෝසය කරම් බැලුවොත් සාමාන්‍යදය මෙ මෙහැම පෙන්න්න නොමේ ලයි්ු ලාසිකක් පෙන්න්නනවා කොයක් මෙ විදිරට දිනේ පෙන්න්නයි ඉදිරියට තියෙන. එතැට ගියාට පස්ස පයාට කලාසිකට ජොයින් වෙන්න පුළුවන් මෙතන සජීවී පන්තියට සම්බන්ධනු පුලා මෙතර ලිංකිියක් පෙන්න්නයි මත් මෙතන සල්ලිෙවල තිීන්න මටත්දීලා නැහැ තැන්වවා ෆ්‍රීකෝස්යක්ින්න්න මේකට ගෙවන් ඩෝන වෙන්නහ එතන ්‍රීලිංකයක් පන්නනවා ඒලිකයින් සම්බන්ධ වෙන් එ වෙබ්බඩ වී පටිත කරපු දේශන ්‍රී කපයකුත්තියෙනවා ඒවා ඔය අයට බලන් පුළන් අනිත්තාය අනිවාරෙන්ම දැම මේ පටමලා රිිස්්‍රරලයින්න දරු සල්ිගවල මුලේදලා තිීවල හිටක් අයි මේ වීඩියෝ බලන්න ඒ මේ විීඩියෝටික බල යන්න මේ කලමනකඩෝස් ගොඩත්තියෙනවා ඒටිකපුුතිේ බල යන්න න මේ ප්‍රශ්න මේතිීන් මි පිරිවය පීඩියෝ නමයයි අයෑ කරණේ ප්‍රක්්ධනනායන දීන්න ප්‍රාග්ධන පිරිවේ ප්‍රමිති පිරව කාරග පාධන ලමනා කරන ඒ එක ජ ප්‍රමනාකති ඔොක්කම තියන ය බලයන්න ඒයි මේකින් විිතරක් ොඩදා ගන්ඩින්ිපාත සල්ලික ඔබයි හරි එන අපිට මූලිකවශෙන් සාකච්ඡා කරන්තියේ නොවටික මයි පුතිමගේ නහිතන හැමෝටම ප්‍රශ්න වට ගොඩක් තුර උත්තර ලැබුණන කිය එ අපි අද දවසර නවතිමු හෙට හවසහතර ටැක්ෂේෂන් එකත් එක ජොයින්නන පුතා එනම් සියලු දෙනාටම සුභරාත්‍රයා.